ඊයේ තෙල් ගණන් ගියා නේද? බයිසිකලේවත් පෙම්මතියක් තියාගෙන යන්න තියෙන චාන්ස් එක තමයි මේ ඉන්න නැතුව යන්නේ. එහෙම කියලා ඉතින් පෙම් නොකර ඉන්නේ නේද? ඒ පහසුකම් ටිකත් හදාගෙන කොහොම හරි ඒ වැඩ ටිකත් කරන්න ඕනේ. කොහොම හරි කරලා බයිසිකලයට තෙල් ටිකක් ගහගත්තා කියමුකෝ. ඒත් ලස්සන කෙලිපැටික්කක් පිටිපස්සේ තියාගෙන පාරේ බැහැලා යන එක ඊට වඩා හරි අමාරුයි. මානගෙන ඉන්න ඇස්වලට හොරෙන් අමාරුවෙන් පෙම්සුව විඳින එක ලේසි පහසු වැඩක් නෙවෙයි. මේ ඊළඟ ගීතේ හම්බ වෙන්නෙත් ඒ වගේ ප්‍රේමවන්තයෝ දෙන්නෙක් කියලා මට හිතෙනවා. ගීතයක මෙන්න මේකයි තේරුම කියලා කියන්න පුළුවන් එකක් නෙවෙයි. එක සැරයක් මට මතකයි රත්නශ්‍රී විජේසිංහ මහත්තයාගෙන් අහනවා එක තැනකදී දරුවෙක් මේ අහවල් සින්දුවේ තේරුම කියන්නකෝ සර් කියලා. මට මතක හැටියට දැවෙ සොඩින් නෙළුම් මල ගෙන යන බතික්‍රන් පටින් දිදුල්ලන ඇතින්නිය කියන සින්දුවේ තේරුම කියන්න කියලා තමයි කිව්වේ දේශනාවේදී. මාත් එතන අහගෙන හිටියා. ඊට පස්සේ එතුමා කියපු වචන ටික මට හරි මතකයි. කටපාඩම් පුතේ, සින්දුවක තේරුම හරියට මල් සුවඳ වගේ විඳින්න ඕනේ. සමහර සින්දු තියෙනවා වචනෙන් වචනට තේරුම හොයන්න බැරි. සමහර සින්දු තියෙනවා එහෙම හොයන්නත් පුළුවන්. සමහර ඒවා මල් සුවඳ වගේ තමයි විඳින්න ඕනේ කියලා. ඒක තමයි ඇත්තම කතා. සමහර සින්දු වල එහෙම තේරුම් කියන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒත් මොකක් හරි තේරුමක් අහගෙන යන්න නිමෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඒ හින්දා විදුහල්පතිතුමා තෝරලා දුන්න සින්දු ටිකේ මට දැනෙන විදිහට මොන හරි අරුතක් කියන්නත් ඕනේ. මේ සින්දු අහනකොට මට දැනුණ අරුත තමයි මේ. ඒ ප්‍රේමවන්තයෝ දෙන්න එලි බහිනවා තමන්ගේ ගමන යන්න. උන්ට තියෙන්නේ ඉරි තැලුණු වලා උඩුවියන් සහ මුදු තාර ඇතිරිලි තියෙන්නේ මේ ගමනට. රසුව පහසු ඒවා නෙවෙයි, රතු පලස් නෙවෙයි ඉලලා තියෙන්නේ. මුදු තාර ඇතිරිල්ලක් තියෙන්නේ. උඩින් තියෙන්නේ ඉරි තැලුණු වලා. ඒවා සුකෝපභෝගී ඒවා එහෙම නෙවෙයි, ප්‍රසන්න ඒවා නෙවෙයි. ඒවා ඉරි තැලිලා. ඒත් යමු 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 අපි ඇවිද යමු ප්‍රේමියේ, සිව් දෙසින් හඬා එන මොටෝ රතරඟ සෙනග රවට මිනේ. මේ ගමන යන්නත් ඕනේ. අපි හනිකට මේ ගමන යමු. වට පිටේ සීරුවට විදුලිය සිනාසේවි. මෙපෙ යනකොට පේන දේවල්, පේන්න තියෙන දේවල් ටිකක් තියෙනවා. ඒ ගැනත් තමන්ගේ පෙම්මතිය දැනුවත් කරනවා මේ ප්‍රේමවන්තයා. වට පිටේ සීරුවට, සීරුවට තියෙන්නේම හොයන්න පුළුවන් විදිහට නෙවෙයි. විදුලිය සිනාසේවි. නොරෙවටි යන්න යමු. කහයිරෙන් නිතර වීලා හොඳම තැන තමයි පාර පනින්න. කහයිර අපි ඔය තැන් තැන් වලින් පැන්නට. මේ කොල්ලත් ඒක ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා කොහොම හරි බලලා මේ වැරදි පාරක නෙවෙයි යන්නේ, හරි පාරෙන්ම වෙන්න ඕන යන ප්‍රේමවන්තයෝ දෙන්නෙක්. මෙයා කියන්නේ තමන්ගේ පෙම්වතියටත් අපි ඔය එහෙම් මෙහෙම් පයින්න ඕනේ නැහැ ඔය විදුලියස් වලට රැවටිලා. ඒවත් ඔය හිනා වෙයි. අපි දෙන්න කහයිරෙන් එතෙර වෙමු. අනතුරු අඩුයි කියලා අපි විශ්වාස කරනවා. අනතුරු වෙනවට තමයි කහයිර ඇඳලා තියෙන්නේ. ඒත් කාරණේ ඊට වඩා වෙනස්. රිය පෙරේ කිරුළ හිමි රජවරුන් අතවනාවි. ඔය සේමෙව්වත් තියෙනවනේ. දැන් මේකේ රිය පෝලිං වල එන අධිපතියෝ, රජවරු, සිටුවරු, මැතිවරු ඈ අතත් දාවි, හිනත් වේවි, අඬත් ගහවි. ඒ වෙලාවට කරන්න ඕනේ බිම බලන්න යන්න යමු. කහයිලත් රැලි වැටිලා එච්චරටම අවදානම වැඩි. දැන් යන්න තියෙන්නේ අනතුරු නැතුව ආරක්ෂාවට කහයිරයි පයින්න තියෙන්නේ. අනේ කහයිරත් ඉරි තැලිලයි තියෙන්නේ, රැලි වැටිලයි තියෙන්නේ.
ඒ නිසා එතනත් දැන් එච්චර ආරක්ෂිත තැනක් නෙවෙයි. අපි බිම් බලාගෙන පරිස්සමට මේ ගමන යා යුතුව තියෙනවා. ඇත්තටම පරිස්සමට නොගියොත් හරි ප්‍රශ්නයක් වෙනව. මොකද දැන් කාලේ නම් කෙනෙකුට හා කියලා කියනවා කියලා කියන්නේ යෞවනේ හරියට මරණ සහතිකේ කලින් ලියවා ගන්නවා වගේ වැඩක් නේද අපේ ලොකු මහත්තයා? පොලිසියේ පැමිණිලි පොතේ ගිහිල්ලා බැලුවොත් එහෙම ඇති. එහෙම කඳුළු කතා ගොඩක්. අපි දන්නේ රමණීය ප්‍රේමය වෙනුවට මරණීය ප්‍රේමය ගැන රයන්නයි මයන්නයි වෙනස් වෙලා ලොකු ඇබැද්දියක් වෙලා යන යන තැන ප්‍රේමය නිසා මැරෙන මිනිස්සුයි මරණ මිනිස්සුයි අපිට හම්බ වෙන්නේ. ප්‍රේමය නිසා හුස්ම ගන්න මිනිස්සු, ජීවත් වෙන මිනිස්සු, හිනා වෙන මිනිස්සු හරි අඩුවේගෙන යන්නේ. ප්‍රේමය කියන්නේ කොච්චර ලස්සනද, ඒත් ප්‍රේමය කියන්නේ කොච්චර භයානකද කියලා හිතෙනවා දවසේ ප්‍රවෘත්ති ටික අහපුවාම, පත්‍ර ටික පෙරලා බලපුවාම. ඒ නිසා පෙම්වතුනේ, පෙම්වතියනි, දැන් කහ ඉරිත් රැලි ගහිලායි තියෙන්නේ. පරිස්සමට බිම බලාගෙනයි අපි යන්න වෙන්නේ. අමරසිරි පීරිස් ගායනා කරපු ගීතයක්, තිස්සසිරි පෙරේරා සංගීතවත් කළ සමන් අතාවුද හෙට්ටි දිව්ව. අද ගයන්නේ කුසන්ත දිගලි. අන්‍යතින් මුදුතාර ඇතිරිල්ලේ යමු 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 අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හමාගෙන මුටු රතරඳ සෙනග රවට මිනේ ඇවිදැලුණු බලා උඩුවේ අන්‍යතින් මුදුතාර ඇතිරිල්ලේ සිංහමායන මුටු රත රඟ සෙනග නවස විනේ Yeah.
බොහොම ස්තුතියි මේ මුල් ගීවලට හානි නොකර රස නුසුන් කොට ගයන අපේ ගායන ශිල්පීන්ටත් වයන අපේ වාද්‍ය ශිල්පීන්ටත්. ඊළඟ සින්දුව මගේ අතට ආපු ගමන් මට මතක් වුණේ ඉස්සර කාලේ කරපු දේවල්. ඉස්කෝල කාලේ අපිත් එච්චරම හොඳ එවුන් නෙවෙයි ඔය. දැන් ඉතින් තාත්තලා වෙලා දරුවන්ට උපදෙස් දුන්නට නේද? ඈ සමහරු මගතට හම්බුනහම ඉස්සර කාලේ අපිත් ආදරෙන් හිටපු අය, අපිට ආදරේ නොකියු අය දැන් කියනවා ඉතින් ඉස්සර මගේ හිතෙත් ඉතින් තිබ්බ ටිකක් කියලා. අයින්ද හිතෙනවා ටොක්ක්ක් නේ. ඈ උකිත ওই ටික ඉතර කිව්වා නම් ඉවරනේ. කොච්චරනම් දුක් වින්දාද ඕක අහගන්න. ඈ කිව්වේ තව සමහරු ඉන්නේ ඔය ආසේ ඉතින් මේ අනේ මට ඉතින් ආදරේ කරන්න නම් බෑ, අපි හොඳ යාළුවෝ වගේ ඉමු කියලා. ඈ කී දෙනෙක් කියන්න ඇද්ද ඔහොම? ඕක අහගන්න නම් ඉතින් ඔය තරයි පස්සේ යන්න ඕනේ. ඈ කොහොම නමුත් එහෙම කියනවා ඉතින්. ඔය කතාව දැනුත් කියනවනේ. අපි හොඳ සහෝදරයෝ වගේ ඉමු, අපි හොඳ යාළුවෝ වගේ ඉමු කියලා. ඕක ඇතුලේ ඉතින් පොඩි කෑල්ලක් තියෙනවා කියලා හිතලා ප්‍රේමන්තයෝ වැඩේ අතාරින්නෙත් නෑ. හැබැයි මේ සින්දුවේ ප්‍රේමවන්තයා අපි වගේ ඉතර ඈතට යන්නේ වැඩේ එතනින් අතාරින්නයි කල්පනාව. ඔබෙන් එපා මිතුරු දම් නා අපි දෙන්න හොඳ මිත්‍රයෝ වගේමු ප්‍රේම හැඟුම් පැත්තකින් තියමු. හැබැයි එහෙම කියලා සාහසික වෙන්නෙත් නෑ. නෞකාවක ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩ බිමේ. පහන් ටැඹ තියෙන්නේ නෞකාවලට පාර කියන්න. කල්පනාව තියෙන්නේ. හැබැයි ප්‍රේමවන්තයා ඒක එච්චර ගණන් ගන්නෑ. උඹ ඉතින් අය මිතුරු කරන්න නම් නේද ඔච්චර ආදරේ කරන්න ඕනේ? තරු එළියෙන් රුදු රාත්‍රී කාලයේ දැඩි සිතකින් දුර ගමන යමි. ඉතින් ඒ තරු එළියෙන් මේ ගමන යන්න අමාරුයි. නමුත් මං තරු වලින් ඒ රුදු රාත්‍රී කාලයේ ගමන නැත්තන් යනෝ මේ ගමන දුරයි තමයි. ඔයා ප්‍රදීපාගාරයක් වෙන්න ඕනේ නෑ. කිසි දින අප හමු නොවන බව දනිම්. සිහිනේ මිය ආ යුතුය මේ ලෙසින්. ආය කැලි ඉස්සරහට තියාගන්න ඕනේ. මේක මෙතනින් ඉවරයි. සිහිනේ මෙතනින් මිය යන්න ඕනේ. ආය කවදාවත් අපි හම්බ වෙන්නේ නැහැ. ඉතින් තවත් ටිකක් අර පූසක් උපමේනිය ගහට ගහනවා වගේ. ඉතින් ඈ ප්‍රේමවන්තී ඉතින් තව චුට්ටක් පොඩි ඉතින් ආදරේනේ හිතේ. ඔය මොනවා කිව්වත් දිවයුරු සැඟවෙන මොහොතක තනිවි ඉකි බිඳිමි වියරු වී පාළුවෙන්. මට දරා ගන්න ඉතුරු වෙන කෑල්ලත් ලේසියෙන් දරා ගන්න පුළුවන් කෑල්ලක් නෙවෙයි. ඒකනේ අර කියන්න බැරි කෑල්ල. ඒකනේ මිත්‍රයෝ වගේ ඉමු කිව්වේ. ඈ ඉකි බිඳින්න වෙන්නේ මට වියරුවෙන් පාළුවෙන්. මට මේක දරා ගන්න පුළුවන් එකකුත් නෙවෙයි මං ඔහොම කිව්වට. පිය දසුනකි තනි හිතක නොමැකෙනා. මට තනියෙන් විඳගන්න වෙන ප්‍රිය දර්ශනයක් විතරයි හැම වුණොත් අදින් පස්සේ. නෙතු වෙහෙසමි යලි දකින්තුරු දුරින්. මං ඒත් ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා යලි දකින්නවත්. එහෙම පෙම්මතුන් එහෙම ප්‍රේමයන් කොච්චර ඇතිද ඒ කාලේ මතක් කරගෙන මේ සින්දුව අහමු. කපිල කුමාර කාලිංගමක ලිව්වේ, රෝහණ වීරසිංහ සංගීතවත් කළේ, ලක්ෂණ විජේසේකර සමගින් ප්‍රදීප ධර්මදාස ගායනා කළ ගීතයක් අද අපි ගයන්ට ආරාධනා කරමු. සුසන්ත දිගනේ
සමග ජයන්තා කුලතුංගට. තිබහට මොනවහරි බොන්න ඕනේ කියලා ඒක බරපතල පුළුවන් ඒ පාඩම. තිබහ දරාගන්න බැරි කෙනෙක් දුවගෙන දුවගෙන ගිහිල්ලා බොන ඕනම දෙයක් අහු වුණාම බොන්න පුළුවන්.
ඒක මත් පැන් ටිකක් වෙන්නත් පුළුවන් වහ ටිකක් වෙන්නත් පුළුවන් දන්නේ තිබහ ආවොත් මොනවා හරි බොන්න ඕන කියලා නම් හැබැයි තව කෙනෙක් දන්නවා නම් තිබහට බොන්න ඕන පිරිසිදු වතුර ටිකක් කියලා පිපාසය ආපුවාම දිව ගිලෙන්න එනකොට දුවගෙන ගිහිල්ලා හම්බ වෙන මඩවලේ වතුර ටික අරගෙන ඒක බොන්නේ නැහැ ඒක පෙරහණයකින් පෙරාගෙන ලිපේ පත්තු කරලා රත් කරගෙන වතුර ටිකක් නිවලඹොයි එහෙම වුණහම ඒක ගුණයි පිපාසෙත් නිවෙනවා ආදරයත් ඒ වගේ තමයි දැනගෙන පාවිච්චි කළොත් ජීවිතය සිනහව නොදැනගෙන පාවිච්චි කළොත් කඳුල මරණය වෙන්න පුළුවන් ඒක හරියට පිහිය වගේ ගෙදර කුස්සියේ තියෙන පිහිය තියෙන්නේ එළවලු ටික කපා ගන්න ලූණු ටික කපා ගන්න දර පොල්ලක් කපා ගන්න ඒකට පිහිය ඕනේ පිහිය නැතුව වැඩ කරන්න බෑ පිහිය ඕනේ පිහිය අත්‍යවශ්‍යයි හැබැයි කෙනෙකුට පුළුවන් ඒ පිහියෙන්ම කාගේ හරි ඇඟිල්ලක් කපලා දාන්න අතක් කපලා දාන්න බෙල්ල උනත් කපලා දාන්න ඒත් අර පිහියම තමයි ප්‍රශ්නය එතකොට පිහියද නැහැ පිහිය අවු වෙන අතයි ඒ අත හිමි හිතයි ඒ හිත වැඩ කරන විදිහ තමයි තීරණය කරන්නේ පිහිය කොහොමද පාවිච්චි කරන්නේ කියලා පිහිය නෙවෙයි වැරදි පිහිය පාවිච්චි කරන විදිහ අනුවයි ඒක හොඳද නරකද කියලා තීරණය වෙන්නේ ආදරයත් ඒ වගේ තමයි දැනගෙන පාවිච්චි නොකළොත් ඒක හරි අනුතුරක් අපි දකින ඕන තරම් අහනවා ආදරය නොදැන පාවිච්චි කරන හැටි ළඟම සිදුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ අර අහිංසක දැරියක් තෑග්ගක් දෙන්නේ කරගෙන ගිහිල්ලා ඇස් දෙක අත් දෙකින් වහලා බෙල්ල කපලා බලාගෙන ඉන්න පෙම්වතා ඇයත් අහිමි ඔහුත් අහිමි ඔහු හිර ගෙදරට ඇය මල ගෙදරට මේකද ප්‍රේමය මේ මොකද්ද උනේ මම හිතන්නේ ඇත්තටම ආදරය ගැන දන්නේ නැතිකම කියලා. මම ඉස්කෝලේ දරුවන්ට කියනවා මේ වැඩසටහනේදීම අර අපි සූත්‍ර ටික ලියා ගන්නවනේ පාඩම් කරන මේසේ ගාව බිත්ති වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල වෘත්තයේ වර්ගඵලය සමානයි 2πr වර්ගයනේ මම දන්නේ ගණන් දන්නේ ඔය වාක්‍යයක් තියෙනවා ලියා ගන්නවා නිව්ටන්ගේ පළවෙනි නියමයේ දෙවෙනි නියමයේ තුන්වෙනි නියමයේ කියලා අපි ගහ ගන්නවා අමාරු පාඩම් ටික බිත්තියේ ගහ ගන්නවා දරුවනේ මේකත් ගිහිල්ලා බිත්තියේ කොලේක ලස්සනට ඇඳලා ගහගන්න ආදරය සමානයි යන්න යන අයට යන්න දෙන එකට ආදරය සමානයි යන්න යන අයට යන්න දෙන එක මේ සූත්‍රයක් ඇයි මං එහෙම දරුවන්ට ගහගන්න කියන්නේ? ඇයි මං ඒක පාඩම් කරන්න කියන්නේ? දරුවෝ ආදරය කියන්නේ යන්න යන අය බලෙන් හරි අල්ලලා තියාගන්න එකට. තියාගන්න ඔට්ටු වෙනවා හදනවා බැරි නම් මරලා දානවා. උන් දන්නේ ආදරය කියන්නේ මං ආදරය කිව්වට පස්සේ ආයෙ යන්න බෑ. මං විතරයි ආයෙ වෙන කවුරුත් බෑ ගියොත් අල්ලගත්තා මැරුවා ඒක නෙවෙයි දුවේ හැමතැනකම වෙන්නේ එක්කෝ මරනවා නැත්තම් මැරෙමු ඒත් ආදරය කියන්නේ ඒකට නෙවෙයි යන්න යන අයට යන්න දෙන එකට මං හිතනවා අර කොළඹ විශ්වවිද්‍යාලේ පුතා අහලා තියෙන නැතුව ඇති නෙලා ගන්න බෑ මගේ අත දිග නෑ අනේ ඒත් කෝටි ගණන් තව මල් පිපියන් කියලා සුනිල් ආරියරත්න ලියනවා නන්දා මාලිනී කියනවා මේ සින්දු අහලා තිබ්බනම් අර දරුවා කිව්වහම දැන් අපි සුදුසු නැහැ අපි චුට්ටක් මේක නවත්තමු කියලා නේ දැරිය කිව්වේ අපි දෙන්නට ගැළපෙන්නේ අපි මේක නවත්තමු පොඩ්ඩක් හිත හදාගන්න තිබ්බ එලි වෙනකන් අඬලා ලියුම් කෑල්ලක් ලියන්න තිබුණා නේනා ගන්න බෑ මගේ අත දිගනේ ඒත් කමක් නැහැ ඔයාට හරි හරි ඵලයන් කියලා හිත හදාගන්න තිබ්බා එලි වෙනකන් අඬලා ඒක හිමුනේ නැහැ So
සුභහමට නොවන අවලෝක ලෝකයේ කිසිවක් නැහැ. ලෝකේ පෙරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නැහැ කියලා අහලා තිබ්බනම් ඔය දරුවා. එලි වෙනකන් අඬලා හිත හදාගන්න තිබ්බා. මේ සුභදහම තමයි තීරණය කරන්නේ. මට තීරණය කරන්න බෑ. හිත හදා ගන්න තිබුණා. කමක් නෑ මට අහිමි වුණාට. ඔයාගේ ලෝකෙ මපෙනවා මම බලාගෙන. යන්න කියලා සුබ ආශිර්වාද කරන්න තිබුණා. ඒක එහෙම වුණේ සොඳුරිය කාලේ කියලා නමුදුද දිවිහිමියෙන් කඳුමැලි පුරවාගෙන රැකගත් ආලය උදුරාගත් කාලේ තරම් නපුරුද සොඳුරිය ඒක අතිබලන් හිත හදා ගන්න තිබා. ඒ දරුවට මේ ඔක්කොම කාලේ යන්නේ වැරදි. ඔබේ පයටපිටුපා යන මගේ සොඳුරු නම්නේ මස හයෙන් පස්සේ යන්න බෑ කියනකොට කොයා ගන්න ඉඩ තියෙනවා. ඒ අවුරුදු ගාන ආදරේ කරන අදින් ඕන්න මෙන්න මේ දිබ්බ පෙම් ගතියන් වෙන අයත් එක්ක ගියපු වෙනල් වල ඒ පාරට කඳුළු පඩ එලලා ප්‍රාර්ථනා කරපු පෙම් වන්තු ඉගෙන තියනවා. මේක මට විතර වෙන දෙයක් නෙමෙයි. මම කොහොමද හිත හදා ගන්නෝ හිත හදා ගන්න තිබුණා. ඒක එහෙම වුණේ නැහැ මං හිතනවා. ඒ දරුව අහලා තියෙන ඇති එක්ක රීමික්ස් කරලා කියන රෝචි රාණනේ එකපාරම වහන්න නැත්නම් මේක සිරා කරපු මගේ තමතම ලව මං බෝක වුණා දෙන්න හිටියේ ඇහට මට දැනෙන්නේ දැන් ඇ ගැලෙවේ මගේ දත අද කණීරුවට කන්න හිතෙනවා මට වගේ එක එයා දන්නේ ආදරය නිසා මරන්න හරි නැරින්න හරිද ඒක තමයි එයා කරන්නේ. එයා දැනගෙන ඉන්නේ අරටික නම් එහෙම නැත්නම් ආදරේ කියලා කියන්නේ යන්න යන අය යන්න දෙන එක කියලා. එයා යාගේ පාරේ තිබුණා ඒ දුවත් ජීවත් වෙනවා. ඒ පුතත් අද මොනහරි කරලා ජීවත් වෙනවා. උන් දෙන්න කවදා හරි දවසක එක් වෙන්නත් තිබුණා. කිසිවක් උනේ නැහැ. ඒ වෙනුවට අර දුවට ජීවිතේ අහිමි වුණා. එතකොට උන් ඉබේම පරිස්සම් වෙනවා. ඉතින් මේ කියන මමත් ප්‍රාර්ථනා කරපු බෝධියකින් ප්‍රාර්ථනා කරමු ප්‍රේමවන්තිය අත්පත් කරගත්ත ප්‍රේමවන්තේ නෙවෙයි. වැඩි හරියක් ගියාම තමයි එක්කෙනයි අන්තිමට දැන් ඉතින් බිරිඳ වෙලා ඉන්නේ. ඒ ඉතින් උරුමකාරිය හරි මොකක් හරි නේද? අනික් අය ගියා. වාසනාවට ඒ වෙලාවට මට ඔය සින්දු ටික පාඩම් තිබුණා. පන්සලට ගිහිල්ලා පඳුරක් ගැට ගැහුවා. එන ගැහියන් කියලා නෙවෙයි. අනේ එයාට කරදරයක් වෙන්න එපා කියලා. හවසට ඇවිල්ලා අඬ අඬ ඔය සින්දු කෑල්ලක් ලියාගෙන හිත හදාගත්තා. එම දරා ගන්නම බැරිම තැනක මැරෙන්නම හිතුණු තැනක හවසක මම මෙහෙම ලිව්වා. එයා දැන් යන්නයි යන්නේ. දැන් ඉතින් සමුගන්න. ආයිතින් මන් දන්නේ යන්න යන අයට යන්න දෙන එක ආදරේ කියලානේ. එයා යන්නනේ හදන්නේ. මං ආයෙ තියාගන්නේ මොකටද? මොකක් කරේ අකමැත්තකටනේ දෙයනේ යන්නේ. ඔයා යන්න. ඔයා සමුගන්න. සිනා දෙතුලට ගන්න. හැබැයි ඔයා අඬ අඬ යන්න බෑ. ඔයා යන්න ඕනේ hina vela. එහෙම කරගන්න බැරි දුක් කඳුළු සන්තාප මගේ නමට පවරන්න. ඒ දරා ගන්න බැරි ටික මට දීලා යන්න. මල් කැකුළු අග අඬන පිණි කඳුළු මට දෙන්න. පෙම් කරන කාලේ මලක කොලේක පිළිබිඳුවක් තිබ්බත්
අපි හරියට දුක් ගන්නවා එයා අඬනවද කියලා. එච්චර අපි දුක් ගන්නවා. මම එයාට කියනවා ඒ දුකවත් ඔයා අරන් යන්න එපා. ඒ පිණි බින්දුවත් මට දීලා යන්න. හැබැයි ඔයා හැමදාම හැර නොයා ළඟ රැඳින මල් සුවඳ ඔබ ගන්න. හැමෝම ආසා මල් සුවඳට ඔයා ඒක අරගෙන යන්න. මන් දන්නවා චන්ඩියා වගේ ඔය යන්න හැදුවට ටික දුරක් යනකොට හිත බර වෙන්න ගන්නවා. අපි දෙන්න ටික කාලයක් හරි ආදරය කළා. ඒ ටික මතක් වෙන්න ගන්නවා. ඒ සිහි වටන මතක් වෙන්න ගන්නවා. මන් දන්නවා කකුල පැටලෙන්න ගන්නවා. ආපහු හැරෙන්න හිතෙනවා. මං ඒ නිසා යාට කියනවා අතීතය මට දෙන්න එපා අරගෙන යන්න. ඒක කරගහගෙන යන්න ඔයාට බෑ. මග නතර වෙන්න වෙන ඔය ගමන. ඒක මට දීලා යන්න. හැබැයි හැමදාම මල් පිපී පල දරන වසන්තය ඔබ ගන්න. හැමෝම කැමති වසන්තයට. එයා හොයාගෙන යන්නේත් වසන්තේනේ. ඒක ඔයා ගන්න. මම විශ්වාස කරන්නේ වසන්තය පැවරීමට තමයි ආදරය කියන්නේ කියලා. මල් පිපුන, කොළ තියෙන, දළු දාන, ගෙඩි හැදෙන ලස්සන ගහක් දිහා බලාගෙන විඳින එකට නෙවෙයි ආදරය කියලා කියන්නේ. දලුත් නැති, කොළත් නැති, මලුත් නැති, ගෙඩිත් නැති, පොතුත් නැති කනාටු ගහක් දිහා බලාගෙන විඳින එකටයි ආදරය කියලා කියන්නේ. තව විදිහකින් කිව්වොත් යන්න යන අයට යන්න දෙන එකට තමයි ආදරය කියලා කියන්නේ. මේ සින්දුවේ ලියවුණු කතාව ඕකයි. මේකේ ප්‍රතිඵලය මේ වගේම පාසලක වැඩසටහනක් කළා මන් දරුවන්ට. මේ විදිහටම මේ ගීතය ගැන මම කතා කළා. ඊට මාස 6කට පස්සේ විතර දවසක් මට මේ වගේ රාත්‍රී වේලාවක දුරකථන ඇමතුමක් එනවා. සර් මාව අඳුරන්න පුළුවන්ද කියලා. ගැහැණු දරුවෙකුගේ කටහඬක්. මට ඒ අඳුරන්න බැරි නිසා ඇයගෙන් විස්තර අහලා දැනගත්තා. ඒ අහවල් ඉස්කෝලේ කියලා කිව්වා. එක්තරා දවසක රසවින්දන වැඩසටහනක ඉඳගෙන හිටියා කියලා කිව්වා. එදා ඉස්කෝලේ අයියා කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබුණා. ඒක ගොඩක් දුර දිග ගිය එකක්. ඒ අයියා මාව දාලා ගියා. මට ගෙදරට සමාජයට ඉස්කෝලේට මුහුණ දෙන්න බැරි නිසා හවස ගෙදර ලනු ටික එල්ලලයි ආවේ මගේ ජීවිතේ ඉවර කරගන්න යාළුවන්ට යන්නම් කියලා යන්නයි මං එදා ඇවිල්ලා හිටියේ. ඒත් යාළුව ටික මාව එක්කරගෙන ආවසගේ වැඩසටහනට. මං ඒ වැඩසටහන කැමැත්තෙන් නෙමෙයි ඇහුවේ. අම්මා ගැන තාත්තා ගැන තව ගොඩක් දේවල් කිව්වා. මං ඒවා ආසාවෙන් අහගෙන හිටියේ නෑ. මට ඕන වුණේ ඉක්මනට ගිහිල්ලා මැරෙන්න සර්. හැබැයි ආදරය ගැන ඔබතුමා ලියපු සින්දුවක් කිව්වා. ඒක විස්තර කරලා දුන්නහම මට හිතුණා දෙයියනි මම මේ මෝඩකමක් කරන්නේ. ආදරය කියන්නේ මැරෙන එකට නෙවෙයි. මං දුවගෙන ගිහිල්ලා අර ලනු ටික ඔක්කොම ලෙහලා දාලා ආපහු මේසේ හදාගෙන පාඩම් කරන්න ගත්තා. මේ සැරේ විභාගේ මං පාස්. ඒ ලකුණුයි මමයි ඇත්තටමයි ති සර්ටයි සර්ට පින් දෙන්නයි මං කතා කළේ කියලා. ඒ නිසා මේ සින්දුව මැරෙන්න හදපු දරුවෙකුට ආපහු පණ දුන්න සින්දුවක්. මං කිසිම දවසක ඒ නිසා එදායින් පස්සේ සම්මාන උත්සවවලට මගේ නිර්මාණ ඉදිරිපත් කරන්නේ නැහැ. ලංකාවේ ඊට වඩා දෙන්න සම්මානයක් මම හිතන්නේ නැහැ කියලා. අපි මේ සින්දුව හමු. හර්ෂණ දිසානායක ගායනා කළේ මේ ගීතය. මහේස් විතාන සංගීතවත් කළේ. ලිව්වේ මං. හොඳ නරක ඕගොල්ලෝ තමයි කියන්නේ. අපි සින්දුව හමු අද සුසන්ත දිගණගේ හඬ. Thank you.
ಬದಿ ತುಲೆತ ಗನ್ನೆ ದುಕ್ಕಂದುಳು ಸಂತಾಪ ಮಗಿ ನಮಟ ಪವರನ್ನೆ ತಿನ್ನಿ ತಿನ್ ಸಮೂಗನ್ನೆ ಸಿನಾದಿ ತುಲೆತ ಗನ್ನೆ ದುಕ್ಕಂದುಳು ಸಂತಾಪ ಮಗಿ ನಮಟ ಪವರನ್ನೆ මෙලඟට තෝරාගෙන තියෙන ගීතය අපේ විදුහල්පතිතුමා නිරෝසා විරාජිනි ගායනා කරන ගීතයක් රත්නශ්‍රී විජේසිංහයන් රචනා කරපු ඔස්ටින් මුණසිංහ සංගීතවත් කරපු ගීතයක් මේ ගීතය අපේ හේන් ගොවියෝ ඉන්න පළාත්වල මිනිස්සුන්ට අරුම අත්දැකීම නෙවෙයි රත්නශ්‍රී මහත්මයා මේ ගීතය ලියන්නේ කහසගස් දිවිලේ ප්‍රදේශයේ එක්තරා කටුප්පටක ගිය වෙලාවක ඔවුන්ට යන්න සිද්ධ වෙනවා මේ වතුර ටිකක් බොන්න හරි කෑම ටිකක් කන්න හරි තැනක් හොයාගෙන යනකොට මහ විශාල ගෙයක් තියෙනවා තනියම ඉන්නේ කතා බහ කරනවා කතා බහ කරලා ගියපු කාරණාව ඉටු කරගන්නවා ඒත් රත්නශ්‍රී විජේසිංහ මහත්මයාගේ හිතේ පුංචි ප්‍රශ්න දෙක තුනක් තියෙනවා ඒ වහනවා ඒ වයසක අම්මගෙන් ගෙදර පේන්න කවුරුත් නැහැ කොහොමද අම්මා මේ මහ විශාල ගේ තනියෙන් ඉන්නේ දැන් පුතේක මට පුරුදුයි තනියක් නැහැ එයා හේනේ
එයා හේනේ පැල රකින්න ගියාපුවාම සමහර වෙලාවට මාස දෙක තුනකට සැරයක් තමයි ගෙදර එන්නේ. මේ දවස්වලත් එයා හේනේ. ඊට පස්සේ අහනවා, ඉතින් දරුවෝ නැද්ද? කවුරුත් නැද්ද? තනියෙන් ඉන්නේ ඇයි? අනේ දරුවෝ හිටියේ නෑ. එනිසා මේගොල්ලන්ට කියනවා දරුවෝ නැහැ අපිට. හිටියනම් උන් හරි ලොකු ළමයිනේ. දරුවෝ නැහැ අපි දෙන්නට. මේක තමයි මේ ගීතය ලියන්න අත්දැකීම කරගන්නේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. මේ කාන්තාව තුරුණු කාලේ කොයිතරම් හැඩතරුවට ඉන්න ඇද්දිද, මොනතරම් ප්‍රේමණීය හැඟීම් තියෙන්න ඇද්ද, නුරාගික හැඟීම් තියෙන්න ඇද්ද, ඒවා කොහොම උහුලා ගන්න ඇද්ද, අද දවසෙත් මේ දරුවන් නැති තනිකම කොච්චර දැනෙනව ඇද්ද, මේ හැඟීම් ටික ඔක්කොම රත්නශ්‍රී මේ ගීතයට ගේනවා. පුන්සඳ රැට ඇවිදින් හේනේ කළුව බිඳ, රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද? එයා හේනට ගිහිල්ලා, එයා පැල් රකින්න ගිහිල්ලා තියෙන්නේ. පුන්සඳ ඇවිල්ලා හඳ පේනවා. හඳ විතරයි මේ කළුවර නැති කරන්න තියෙන්නේ. එයා හිතනවා එයාටත් මට වගේම මතක් වෙනවා ඇති පැලේ ඉන්නකොට අර හඳ එළියට දිලිසෙන ඉරිඟු, ඉරිඟු වල අර කොණ්ඩේ නේද, කාන්තාවගේ වරල වගේ. ආව මතක් වෙනවද ඒවා ඉඹිනවද? ගෙදර ඉඳගෙන තනි හිතට දැනෙන ප්‍රේමණීය සිතුවිලි. තුන් යම හීන දැක දැක මොටතේයි ගෙදර ඉඳ, රන් කඳ තාම පැල රකින්නවද? නිදි නැතිද මාත්තාම හැරලා, රන් කඳත් මං ගැන හිත හිතා පැල රකින්නවද? තාම නිදි නැතුව හැරගෙනද ඉන්නේ? නිල්තරු රෑන ඉඟිබිඟි පාන අහස යට, පිල් කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට. මේවා මේ කල්පනා කරන්නේ තනියම එළියේ පිල් කඳ උඩ ඉඳගෙන අහස දිහා හඳ දිහා බලාගෙන. නිඳ යන්නේ නැහැ, මතක් වෙනවා තුරුණු කාලේ තුරුණු පෙම්වත්තු කොහොමද එහෙම විප්‍රවාසීව ජීවත් වෙන්නේ, ඒ හැඟීම් කොහොමද තනියම හිර කරගන්නේ. ඒකයි හඳ දිහා බලාගෙන මේ තනිකම කියවගන්නේ. මී අඹ කන්න ගිරවුණි එන්න එපා හෙට, මල් පිපුණාට ගෙඩි නෑ තාම අඹ ගහට. උගේ අභ්‍යන්තර ජීවිතේ මේ ගීතේ ඇතුලේ හෙලි කරනවා. අඹ ගහට මී අඹ කන්න ගිරවුණි එන්න එපා කියලා කියන්නේ මේක පල ගහ නෙවෙයි, දරුවෝ හම්බ වුණු ගැහැණියක් නෙවෙයි මම, තාම තනියෙන් ඉන්නේ. ඒකයි සංකේතවත්ව කියන්නේ. දැන් අද කාලේ නම් ඕක කොහොම කියන්නේ නෑනේ, ඇඬෙනවා නම් ඇඬෙනවා නේද? ඕක දුන්නාම තනුවක් දාලා දෙන්න කියලා ඉතින් දැන් ඇඬෙනවා. එක එක ජාතියට කියන්නේ නේද? රත එහෙම නෙමෙයි. ගීතය කියලා කියන්නේ අංග සාහිත්‍ය කියලා කියන්නේ අංගවා සංගවා කියන එකට. ඒකනේ අපේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයාම ලියන්නේ මේ දුවේ දැන් ඇහැරෙන්න දැන් ගමේ අපි දන්නවා සේපාලිකා ගස්වල මල් වැටෙන්නේ මධ්‍යම රාත්‍රියේ. රතු පාට නැට්ටෙන් අර නූලෙන් එල්ලි 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 තිබිලා අර එහාට මෙහාට ගහන පුංචි හුලඟට රෑ 12ට විතර මධ්‍යම රාත්‍රියේදී තමයි සේපාලිකා ගස් යට ලස්සනට තොප්පි නැමුවා වගේ අර මල් ටික තියෙන්නේ. ඒක කියන්නේ මේ දුවට ලෝකේ ලස්සනම වෙලාව කියලා. කියන්නේ ලස්සන කොහොමද කියන්නේ? සේපාලිකා මල් එහෙම බිම වැටිලා නෙමෙයි තියෙන්නේ, සේපාලිකා මල් බිමට බැහැලා තියෙන්නේ. අර ඇත්තටම ගහකට බලාගෙන ඉන්න අර නැට්ටෙන් ගැලවිලා බක් ගාලා බිමට වැටෙන්නේ නැහනේ. හීන් සැරේ පැද්දි පැද්දි බිමට බහිනවා. ඒ විතරක්ද? ඒ ගහයට බලාගෙන ඉන්න හීතල හුළඟට හඳ එළියට අර මල් චුට්ට චුට්ට අහට මෙහාට පයින් චිත්‍රයක් තියෙනවා. ඒකයි කිව්වේ මල් ඇවිදින්න යනවා කියලා. රත්නශ්‍රී බයනතු රෑ 12ට ඇහැරෙන්න කියන්නේ ඒ තමයි ලෝකේ නේද දුෂ්ටම මිනිස්සු නිදි වෙලාව, කිසිම හිරිහැරයක් කරදරයක් අනතුරක් නැති වෙලාව, ලෝකේ ඇහැරලා එළියට දුවෙකුට එන්න පුළුවන් වෙලාව. දුවේ ඇවිල්ලා බැලුවොත් මේ ලෝකේ ගොඩක් ලස්සනයි කියලයි කියන්නේ. ඒ වගේ තමයි මේ සංකේතය. රන් කඳ සේම පින්සර මාගේ ඇතුනිදන,
දැන් නිදි ඇති කියලා හිතාගෙන මේ ඇතෙක් ගැහණියකට තමන්ගේ වස්තුව පිරිමියා ඇතෙක් වගේ දැනෙන්නේ ආරක්ෂාව රැකවරණය රන්මල් යාන හීනෙන් දකින්න පින පමන අපිට හීනෙන් විතරයි රන්මල් යානක නිදිම පින තියෙන්නේ තුන්පත් රැයන වේද කොම අප දෙදෙන රන් කැටි පුතුට ඉඩම දිවාද මගේ අහන තුන්පත් රැයන වෙන්නේ කවද්ද අපි දෙන්න දරුවෙක් එක්ක එකට මේ ඇඳ උඩ නිදාගන්නේ කවද්ද අපි දෙන්න සංඛාව මේ වේදනාව මේ ආදරය මේ දුමාව තමයි ලස්සනට මේ ගීතේ සත්‍යශී විදේශික මාත්‍යා අතුරන තියෙන්නේ අපි එක ශාලිකා දිල් රුක්ෂි තමයි ගයන්නේ
පුංචි කාලේ අපිට බේත් වර්ග ගණනාවක් එන්නත් හැටියට අපේ ඇඟට විදලයි තියෙන්නේ. දැනුත් දරු පැටියා ඉපදිච්ච දා ඉඳලා අවුරුදු 5-6ක් වෙනකොට එන්නත් 5-6ක් අපි දෙනෝ. සරම්ප, රුබෙල්ලා, පෝලියෝ ආදී විදිහට. ඊයේ පෙරේදා දුන්නා කොවිඩ් එන්නත. කොවිඩ් හැදිලා නෙවෙයි, හැදෙන්න කලින් එන්න කියලා බලෙන්ම වගේ එන්නත් කළා. මේ හැම බේතක්ම විද්දේ ඒ ලෙඩේ තිබිලා නෙවෙයි, ඒ ලෙඩේ කවදාහරි නොහැදි තියෙන්න. එහෙම බේත්වලට කියනවා ප්‍රතිශක්ති කරන ඖෂධ කියලා. ප්‍රතිශක්ති කරන ඖෂධ එන්නේ එන්නත් විදිහට විතරක් නෙවෙයි, හොඳ සින්දුවකුත් ප්‍රතිශක්ති කරන ඖෂධයක් වෙන්න පුළුවන්. එනිසා හොඳ සින්දුවක් කවදාහරි තැනක අහලා තිබුණොත් අපේ ප්‍රශ්නය එන දාට ඒ සින්දුව අපිට උත්තරයක් කියලා දෙන්න ඉඩ තියෙනවා. මේ වැඩසටහනේ නම කොහොම ගහලා තියෙනවද මන් දන්නේ. මම මගේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ ගීතාත්ම කියලා. ඒක මම උඩින් දාලා තියෙන්නේ ජීවිතයට ප්‍රතිශක්තිය දෙන ඖෂධීය ගී මාත්‍රාව කියලා. ඒකේ මම තෝරාගන්න සින්දු ටික මම අහන්න දෙන්නේ එහෙම කලින් එන්නත් කළගත යුතු එන්නත් විදිහට. කවදාහරි දවසක අපි ලෙඩ වලින් අනතුරු වලින් මුදවනු. මේ සින්දුවත් අපි අහන්න ඕනේ ඒ කල්පනාවෙන්. එක පෑරුණු තුවාලයක්, හොඳ වුණු තුවාලයක් අය තුවාල කරනවා එහෙම නෙවෙයි. අය තුවාල නොවි පරිස්සම් වෙන්න මේ වගේ සින්දු අපිට උදව් කරනවා. උතුරින් එන දුම්රිය දේවි කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවි නැතමා කිසි වරදක් කරලා. මේක මහින්ද චන්ද්‍රේකරයන් ලියන්නේ මීට අවුරුදු ගණනාවකට කලින්. මේක ගින්නෙන් ඇවිලෙන කාලේ, යුද්ධේ කාලේ. එක වෙලාවක යුද්ධේ මාසයකට දෙකකට කීපයකට නතර වෙලා තියෙනකොට ආපහු යාල් දේවිය උතුරේ ඉඳලා දකුණට එනකොට අතරමැද අනුරාධපුරේ නවත්තන තැන මංචන්සේකර මහත්තයත් හිටගෙන ඉන්නවා. එදුම්රියේ ඉන්නවා දේවිලා ගොඩක්. චන්ද්‍රේකර දකින්නවා එක තරුණියක්. ඇපිච් මල් ගහගෙන, තෝඩු පළඳගෙන, ලස්සනට සැරසිලා ඉන්නේ ඇදෙමළ ජාතික තරුණියක්. චන්ද්‍රේකර මානසික හදවතක් තියෙන මිනිස්සය ආදරයෙන් hina වෙනවා. ඇදිහැ බලලා ඇයක පාරම ඔරවගෙන අහක බලා ගන්නවා. ඇයටයි ලියන්නේ මහින්ද චන්ද්‍රේකර. උතුරින් එන දේවි දුම්රියේ කවුළුව ළඟට වෙලා ඉන්න දේවියේ මට රවන්න එපා. මං කිසි වරදක් කරලා නැහැ. ඇයි ඔයා මට රවන්නේ? හැබැයි වරදක් කරපු මිනිස්සු ඉන්න බව ඇදන්න නිසා ඇබ්බයයි චන්ද්‍රසේකරටත් hina වෙන්න ඒ අතෙත්තුවක් තියෙන්න පුළුවන් කියලා හිතන නිසා. මාල තෝඩු තාලි සිලම්බු අමනාපෙන්හක බලන්නේ කොච්චර ලස්සනට ලියලාද මේ ඈත් එක්ක අමනාපෙන් හැරෙනවා. මාල තෝඩු තාලි සිලම්බු ටිකක් ඔක්කොම මේව මොන වගේ සංකේතද? ද්‍රවිඩ මිනිස්සුන්ගේ සංස්කෘතියේ සංකේත ටික. මේ භාෂාව ප්‍රශ්නේ වෙච්චි ප්‍රශ්නික ගින්දර තමයි මේ ඇවිලෙන්නේ. සංස්කෘතියින් දෙකක ප්‍රශ්නය තමයි මේ ගින්දර වෙලා ඇවිලෙන්නේ. ඒකයි දේවිත් එක්කම ඒ ආවරණ ටිකත් අහක බලා ගත්තේ. ඔය නෝකඩූ බැලුම් යටින් සිනහස දෝ හඬා වැටෙන්නේ. හැබැයි චන්ද්‍රසේකරගේ හිතේ චුටි කෑල්ලක් තියෙනවා. ඇත්තටම රවල බලා ගත්තේ මට නෙවෙයි, මේ ප්‍රශ්නෙට, ප්‍රශ්න කරන මිනිස්සුන්ට, ප්‍රශ්න ඇති කරන මිනිස්සුන්ට සෙනෙහසත් ඔය බැල්ම යට මට දේවිගේ පේනවා.
මේ රණ්ඩු දබර ඇති වුණේ පස්සේ ඉස්සර අපි එකට හිටියේ එක ගමේ දේවිලා අපි කෝවිල් ගියේ එකට පන්සල් ගියේ එකට එහෙම දේවි තමයි යුද්ධේ නිසා ගම හැරදාලා ගියේ ගම හැරදා නුඹ ගියදා කෝවිල් යන හිත වැළපෙන්නේ මං හිතින් අඬනවා ඔයාලත් එක්ක කෝවිල් යන්න බැරුව අපි දෙවියන් සමගයි තව ඉන්නේ සිනාසිසි ඔබ බිමට බය නැතුව දේවි බහින්න අපි මං තාම ඉන්නේ දෙයියෝ එක්ක මට තේරෙනවා මේ ප්‍රශ්නේ මට තේරෙනවා ඔයා රැව්වේ මට නෙවෙයි මේ ප්‍රශ්නෙට කියලා ඔයා බය නැතුව බහින්න මං අපි තාම ඉන්නේ දෙයියොත් එක්ක කොච්චර ආදරණීය ඇරයුමක්ද අපිට කොච්චර ඇස් අරගන්න උදව් කරනවද අපිට කොච්චර හිතන්න උදව් කරනවද මිනිස්සු හැටියට ප්‍රශ්න දිහා කොච්චර ආදරයෙන් බලන්න අපිට මේ සින්දුව කියලා දෙනවද ඒ ආදරය ඒ සෙනෙහස හිතේ තියාගෙන යලිත් මේ වගේ තුවාල ඇති නොවන වගට වග බලා ගන්න ඖෂධයක් හැටියට මේ සින්දුව අපේ හිතේ තැන්පත් කරගමු ගුණදාස කපුගේ තමයි මේ ගීතය සංගීතවත් කළේ කරුණරත්න දිවුල්ගණේ ගැයූ ගීතය අද අපි අහන්නේ හේරත් දිවුල්ගණේගේ හඬින් I'm a
ඒ සින්දුව හොඳට අහගෙන හිටියනම් ඒ සින්දුවේ සංගීතයේ ඇහෙන්නේ කෝච්චියක් එන සද්දේ. ඒක තමයි භාවිතා කරලා තියෙන්නේ ඒ තනුව නිර්මාණය කරනකොට රිද්ම් එක වෙනුවට. සමහර විට ලංකාවේ ඉන්න එකම දේශකයා වෙන්න පුළුවන්. දේශනය කරන වෙලාවේ අහගෙන ඉන්න හැමෝම වැඩේ ඉවර වෙනකොට ඔය පුටුවලම නිින්ද ගිහිල්ලා තියෙනවා දකින්න කැමති. සින්දු අහන්න දීලා නිින්ද යනවට කැමති එකම දේශකයා මං වෙන්න පුළුවන්. අදත් මං ඒකට හරි කැමති. අපිට තියෙන ප්‍රශ්නේ නිවි හැනහිල්ලේ සින්දුවක් අහලා නිදාගන්න පරිසරයක් නැති එක. අපි ඔක්කොම කකුල් වලට මස් පිඩු වලට නේද සින්දු අහන ලියන කියන කාලෙක අම්මගේ නැලවිල්ල වගේ සින්දු නැති එක ලොකු ප්‍රශ්නයක් අපි හිතුවේ නැතුවට. නිවි හැනහිල්ලේ සින්දුවක් අහන එක ලොකු දෙයක්. එනිසා නිදා ගන්න මම වැඩේ ඉවර වෙලා ඇහැරවනු. කාටවත් තොස් කියන්නේ නැහැ. මෙලඟ ගීතය ගීත ලියවෙන හැටි විවිධයි. සමහර සින්දු තියෙනවා ඉස්සරලාම පද රචනය, ඒ කියන්නේ වචන ටික ලියලා ඒක සංගීතඥයාට ගෙනහිලා දුන්නාම එයා ලස්සන තනුවක් ඒක කියන විදිහක් හදනවා. සංගීත නිර්මාණ ටිකක් හදනවා. ඊට පස්සේ වාදකයෝ ටිකක් වාදනය කරනවා, ශබ්ද පරිපාලකයෝ පටිගත කරගන්නවා, ගායකයෙක් ගායනා කරනවා. තව විදිහක් තියෙනවා, ඉස්සරලාම සංගීතය තනුව සැකිල්ල නිර්මාණය කරනවා, ඊට පස්සේ ඒකට වචන ලියනවා. ඒක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ගීත ශාස්ත්‍රයේ කවුරුත් එච්චර කැමති වැඩකුත් නෙවෙයි. ඒක හරියට කරන එක අමාරු නිසා. එහෙම සංගීත සැකිල්ල හදලා ලියපු වචන සමහර ඒවා අහනකොට ඒක ගැළපෙන්නේ නැහැ. හරියට අර අපි දැන් මිනිහගේ ප්‍රමාණයටනේ ඇඳුම මහන්නේ. අනේ ඇඳුමේ ප්‍රමාණයට මිනිහ කැපුවා වගේ වෙනවා සමහර සින්දු එහෙම ඒවා අහනකොට. හැබැයි දක්ෂයෝ ඉන්නවා ඒ තනුවට හරියන්න ලස්සනට ගැළපෙන්න ලියන. එහෙම අය තමයි කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති දල්විස්, මෑත කාලයේ නම් බන්දුල නානායක්කාරවසම්, කැලුම් ශ්‍රීමාල් වගේ අය. හැමෝටම කරන්න පුළුවන් විද්‍යාවක් නෙවෙයි. ඊළඟට අපි තෝරාගත්ත ගීතය අජන්තා රණසිංහ කියන ඒ මහා පුදුම හැකියාව තිබ්බ මිනිසයා. ඔහු අතට ලැබෙන ස්ටැන්ලි පීරිස්ගේ අමුතු රස මවන සංගීත නිර්මාණකරුවගේ සංගීත සැකිල්ලට දාපු වචන ටික. මම මගේ වාද්‍ය වෘන්දයට බොහොම ආදරයෙන් ආරාධනා කරන පුළුවන් නම් මට මේ සින්දුවේ කෝරස් එක චුට්ටක් වාදනය කරලා පෙන්නන්න වචන නැතුව. සුති ඔන්න ඔය වගේ එකක් තමයි හම්බ වෙන්නේ අජන්තා රණසිංහ අතට. ඒ වචන නැහැ, හඬ නැහැ. ඒකට තමයි ලියන්නේ මෙන්න මේ වචන ටික. ඒකෙදි සිද්ධ වෙනවා රචකයාට අඳුනා ගන්න දැන් රෑක වගේ ඇහෙන ඔය වගේ සින්දුවකට කොහොමද නටන එකක් ලිව්වොත් එහෙම නේ. ඉරිතලුනු වල උඩු වියන් නැටීම් වගේ එකක් ලිව්වොත් එහෙම හරියන්නේ නැහැ නේ. සරලව අඳුනගන්න මේක කොයි වෙලාවේද මේක ගැළපෙන්නේ, මේකට හරියන වචන මොනවද, මේකට හරියන තේමාව මොකක්ද අඳුනගන්න වෙනව. රණසිංහ ලස්සනට ලියනවා, තරු අරුන්දති නෙතු පහන්නිවා දුර නිසොල්මනේ හිඳිනා මග වනස්පති ලිය ලදල්ලකින් පිනි පොදක් සෙමින් සලනා කියලා. වඳුනගන්නෝ මේක ඇතුලේ ඉන්නේ
විප්‍රයෝගය දරා ගන්න පෙම්වතෙක් ඔහුගේ අඳෝනාව වේදනාව තමයි ඔහු වචන බවට පත් කරන්නේ බලාපොරොත්තුවත් එක්ක. එක්තරා යෞවනයේ රාත්‍රී කාලයක තමන්ගේ කුටියට වෙලා ජනෙලෙන් එළිය බලාගෙන තමන්ගේ අහිමි වුණ ප්‍රේමය සිහිපත් කරමින් බලාපොරොත්තු දල්වා ගන්න හැටි තමයි මේ සින්දුවේ තියෙන්නේ. ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා. මෙමි කවුළුව ළඟ ඈත බලාගෙන ඉන්නකොට ඒ පරණ සැමරුම් එකින් එක මැවි මැවි පේන්න ගන්නවා. අරුත් මලින් පිරි වනෝද්‍යානයේ සැඳෑ බොල් හුළඟේ ඒක පිරිපුන් හුළඟක් නෙවෙයි, ශාස්ත්‍රීය හුළඟක්, ඒක බොල් හුළඟක් ඇඟේ ඇවිල්ලා වදින්නේ. මට තනියක් දැනුණා, මට තනියේ කෝයා නෑ වගේ මතක විතරයි තියෙන්නේ. වැළපෙන මාහද කැටපත් පවුරේ හංස ගීතය ලියවෙන දා, මේක අවසාන ගීතය. හංස ගීතය කිව්වේ ඒකයි. ඒ ගීතය ලියවෙන දා පළමු අරුණු රන් රේඛාවක්සේ ප්‍රාර්ථනා සුවඳේ ඔබ එතැයි සිටුණා. චූටි හීනි බලාපොරොත්තුවකුත් ගිනි දැල්ලක් වගේ නගිනවා. ඒක තමයි ප්‍රේමවන්තයන්ගේ හැටි, විප්‍රයෝගයේ හැටි. ඒක කොහෙවත් කෙලවර එකක් වෙන එකක් නෙවෙයි, හැම වෙලෙම දලු දාන එකක්, රිදි රිදි. අවසානට කියනවා පිපි මලින් මලේ රොන් සුණු විසිරි හද රිදි සුසුම් නගනා. ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේද මට සිතුණා. ඔහොම කල්පනා කර කර ඉන්නකොට හීන්සරේ එලි වෙනවා. ඒ අරුණු රැල්ලත් එක්ක කොහෙ ගියාද හොයාගන්න බැරි වෙනවා. අලුත් දවසේ ඇහැරෙනකොට එයා නෑ, මතක ටිකයි, කඳුළු ටිකයි විතරයි තියෙන්නේ. අපි මේ සින්දුව හමු ආචාර්ය පඬිතුක WD අමරදේවයන් ගායනා කළ ගීතයක් අද සුසන්ත දිගනේ දැනන්නේ. Thank you.
හංස ගීතය නිජ වෙනදා පළමු අරුණුරන් රේඛාවක් සේ ප්‍රාර්ථනා සුවදී ඔබ එතේ සිටුනා පිපි මලින් මලේ රොන්සුතු විසිරී අද දෙවි සුසුම් නගනා ඔබ සෝලුපියන් හැර පාන්දරින් කොහි වියේද මට සිතුනා කොහි වියේද මට සිතුනා කොහි වියේද මට සිතුනා ජයන්ත සර් මේ සින්දු ටික තේරුවේ කොයි වගේ වෙලාවකද? අම්මේ බැලුවේ මේ මෙච්චරම ආදරේ සින්දු ටිකක් කොහොමද තේරුවේ කියලා ඈ. තනියෙ නෙමෙයි. ආහා. ඊළඟට තෝරලා තියෙන්නේ මේ ආදරේ ප්‍රකාශ කරගන්න බැරුව සැහෙන දඟලන ප්‍රේමවන්තියක් ගැන. ඈ මගේ නීල නිතු සංගලින් මොනවද ඔබ ඉල්ලන්නේ නලලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ ප්‍රේමය සමහර වෙලාවට අපි ප්‍රකාශ කළත් ඒවා වගකට ගන්න නැති ප්‍රේමවන්තයෝ කොච්චර ඉන්නවද නේද මේ ඇස් දෙක දිහා බලාගෙන මොනවද ඉල්ලන්නේ ඉල්ල ඉන්න දෙයක් නැහැ නැල්ලේ තියෙන කුංකුම තිලකය කියන දේ චුට්ටක් බලන්න එතකොට තේරෙනවා මොකක්ද මේ කියන්නේ කියලා ඔයාට තමයි මේ කතා කරන්නේ ඔයාව තමයි මේ ඉල්ලන්නේ ඔයාගේ ආදරය තමයි මේ ප්‍රාර්ථනා කරන්නේ කියලා ඔබට තේරෙවි ඩෝටන් අල්ලිස් මහත්මයා මේ ගීතේ ලියන්නේ වෙන අර මං කියපු අර අඟවා සංගවා කියන සාහිත්‍ය ගුණය අපි දැන් ලිව්වනම් ලියන එක නෙවෙයි බස් එකේ යනකොට කොච්චර ඒවා ඇහෙනවද නේද ඈ ආහාරෙන් හපන්න මෙහෙන් හපන්න ඌවනේ ඇහෙන්නේ නේද සින්නක්කරට ලියලා දෙන්න උම ගොඩක් ඒවා ආදරේ ගැන අපි දැන් කියනවා ඒවා ඉතින් මෙහෙමයි එකයි කාතකට ඉතින් වැරදිත් නැහැනේ අපිට තියෙන දේවල්නේ අපි අනුභූති කරගන්නේ මගේ තොටේ හම්බ වෙන දේ ලේකනේ නේද අපි ඉතින් අර තැඹිලි ගෙඩිය රත්තරන් කියන්නේ ඒකයි ලේසි නෑ මෙවුවා කියනකොට හරි පරිස්සමෙන් කියන්න ඕනේ මිදුලේ නිල් පුනීල මල් හැන්දෑවේ කාන්තියේ ඔබ මට දුන්න ඔබේ කවිය ඔබ මට දුන්න ඔබේ කවිය උදුරාගෙන කියවනෝ මේක මේ එහෙම කියන්නත් දැන් අපි අර නොකියන ප්‍රේමය තමයි රසවත්ම ප්‍රේමය. ඒක කියලා ඉවර කරන්නත් බෑ. ඉවර වුණ දාට ආපහු ඒ ප්‍රේමයෙන් ඇති වැඩකුත් නෑ වගේ එකක් නේ තියෙන්නේ. ඒක තමයි ප්‍රේමයේ තියෙන රස ගුලාව. ඒක තමයි ප්‍රේමයේ රස වෙන කාරණාව. ඒක මේ ජීවිතයේ පැවැත්ම වෙන කාරණාව ඒක තමයි. ඒක ලස්සනට කියන අපූර්ව මිදුලේ නිල් පුනීල මල්, ඒක වෙහෙන්දිරික් කමල්, හැන්දෑවේ කාන්තීන් ඔබ මට දුන්න ඔබේ කවිය උදුරාගෙන කියවනවා. ඇත්තට මේකට තියෙන උවමනාව කැමැත්ත. හඳ එළියේ හාන්සි වී ඒ කවියේ රස වින්දා. එදා රැයේ මගේ දැස ඔබේ නමින් ඉකි බින්දා. ඒක හිත ඇතුලේ තියෙන බලාපොරොත්තු වෙන ප්‍රේමේ අසිරිය. ඒක කියලා ඉවර කරන්න බැරි අසිරිය. වචන කීපයකට ඩෝටන් අල්ලිස් අරගෙන තියෙන අපූර්ව අර මෙහෙම කරන එකේ ආහාරෙම කෙලින්ම ලියන එකේ තියෙන භයානකකම අපේ මේ පොලිසිය ලොකු මහත්තයත් ඉන්න හින්දා මම මේ කියන්නේ ඕවා ගැන හොයන්න යන්න ඕනේ පොලිසියේ පැමිණිලි පොත චුට්ටක් ඉල්ලගෙන කියවනකොට තියෙනවා ඒකේ ඈ ඔය තැඹිලි ගෙඩියේ රත්තරම් වගේ විපාක
නේද? තැඹිලි ගෙඩිය රත්තරන් කිව්වහම මට මතක් වෙන්නේ මං තැඹිලි බොන කතන්දරේ. තැඹිලි ගෙඩිය රත්තරන් කිව්වහම ඔය ගෑන ළමයිකුට කියන්නේ ලස්සන ගෑන ළම ලොවිත් නැත්තරම් මං ආදරේ කියලා කියන්නේ තැඹිලි. එතකොට මට මතක් වෙන්නේ මං සාමාන්‍ය හරි පෙරේතයි තැඹිලි බොන්න. පාරේ යනකොට කොහෙ ගියත් මං තැඹිලි ගෙඩියක් ඉතින් දවල් කාලේ බොනෝ. මුදලාලි ගාව තියෙන හොඳ තො කැපෙන පිහියක් තියෙන. අපේ ගෙදර පිහිය වගේ නෙවෙයිනේ. මුදලාලි කීයේ තැඹිලි මාත්‍යා හරි ගණන් මේ දවස්වල පෙට්‍රලොත් ගණන් ඕවා මෙවා කියලා අර 100ක් 120ක් කියලා කොහොම හරි කෝකෙන් දෝනේ කියලා හපුවම මං ඉල්ලන්නේ මෝරපොම ගෙඩිය තියෙන එක. ඒකට හේතුවක් තියෙනවා. අරකින් කපලා දෙන්න කිව්වම ගත්ත තැඹිලි ගෙඩිය මුදලාලි කස් කස් ගාලා හතර අතට කැපුවා. ලස්සනට සුදු පාටට බේරුණා. මගේ පැත්තට හරවලා කස් කස් ගාලා හතර පැත්තට ගහපුවාම මැද්දේ හිලක් හැදෙනවා. චිස් ගාලා අපේ ඇඟට ටිකක් විදිනවා. ඒකත් අපි පිහදාගෙන මහත්තයා මේක බොන්න බටේකුත් ඕනද කියලා අහනවා. වන්නිය නවගත් එකේ පුදුණු මට ආයේ තැඹිලි බිහකේ බටේ ඈ මං කියනවා නෑ ඕක දෙන්න මං කැමති විදිහට බොන්න කියලා. ඉතින් මං කැමති අර උඩ බලාගෙන කටේ තියාගෙන ගුඩු ගුඩු ගාලා ඉවර වෙනකම්ම බොන්න. අර දෙපැත්තෙන් එහෙම චුට්ටක් පිළිලා ඇඟ ඇතුලෙන් එහෙම යනකොට අර කිචි කැවිලා එහෙම එනකොට තමයි තැඹිලි රහ. මේක මෙහෙම බොනකොට මේ මං බොන්නේ මේ ලෝකේ තියෙන ඖෂධීයම පානය. ඒකේ කතා දෙකක් නැහැ. ඖෂධි බය නැතුව බොන්න පුළුවන් පානයක් නෙමේ බොන්නේ. මං ඒක බීලා අර මෝරපු ගෙඩියක් ඉල්ලුවේ ඒකේ ලොඳ තියෙනවනේ හොඳට කණ්ඩ. ඒකට මුදලාලිට කියනවා මට මේකේ ලොඳ ටික කණ්ඩ පළලා දෙන්න කියලා. මුදලාලි ගා වෙනම කොටයක් තියෙනවා එහා පැත්තේ. හොඳ පීයේ අර පීයේ දෙකක් ගා ඇඳගොත් කපලා දෙකට පළලා දෙනවා. මල් ලොඳ ටික මුදලාලි පැත්තට හැරිලා නෙවෙයි අනිත් පැත්තට හැරිලා ඊතර පෙරේතයි මල් ලොඳ කන්න තැඹිලි. හැරිලා හොඳටම සූරගෙන කනෝ. කාලා මෙච්චර ලෝකේ තියෙන ඖෂධීයම පානය පානය කරලා ඒකේ ලොඳ ටිකත් සූරගෙනම කාලා රුපියල් 120කුත් ගෙවලා කිසිම දවසක ඔය කොම්බ දෙක මං ගෙදර ගිහිල්ලා නැහැ බෑග් එකේ දාගෙන. ඒක එතන විසිකලා යනවා. ඕකනේ කතන්දරේ. මන් දන්න තැඹිලි ගෙඩිය කතන්දරේ ඕක කොයිට හැමකල් තියෙන්නේ. එතකොට මේ සින්දුවට ඇයි දැම්මේ? ඒක හොයන්නේ මං සින්දු ලියන නිසා. ඒ සින්දුව වැරදිවත් නරකවත් නෙමෙයි. මම සින්දු ලියන මිනිහෙක් ඉඳන් මං බලනවා කොහේ හරි සින්දුවක් ඇහිච්චාම මටත් ඉගෙන ගන්න මොන හරි තියෙන්න එපා. ඉතින් අලුත් ඒවා හැම ඉගෙන ගන්න මං අලුත් සින්දු අහන්න එපා. ඒක එකක් තිබ්බහම මං බලනවා චුට්ටක් මේ වචනේ ඇයි දැම්මේ මොකද කියලා. ඉතින් මං මේකේ හොයන්නේ මේ තැඹිලි ගෙඩිය රත්තරන් කියලා ඇයි දැම්මේ කියලා හරියටම ටක්කෙටම දාලා තියෙනවා. ඒක බලන්න තව මං කිව්ව පොලිසියට යන්න කියලා. ඒක ලියලා තියෙන්නේ පොලිසියේ පැමිණිලි පොතේ. අපේ අහිංසක දූවරු අර තැඹිලි ගෙඩිය වගේ යුස ටිකත් බීලා පලාගෙන ලොඳ ටිකත් කාලා පැත්තකට වීසි කරලා ගියපු දූවරුන්ගේ කතා කීයක් ඇද්ද ඔය පැමිණිලි පොතේ? ඒක තියෙන්නේ ඒකේ. හරියටම හරිනේ උපමාව උචිතයි කියලා ඔකට සාහිත්‍යයේදී කියන්නේ උචිත උපමා රූපක භාවිතය. ඒක අරගෙන තියෙනවා. ඔකේ කතන්දරේ තියෙන්නේ ඔතන නෙවෙයි. ඔක අපි අහලා ඔක සාහිත්‍ය නිර්මාණයක් හැටර අයින් කරන්නේ නැහැ නේ. ඔක තැඹිලි ගෙඩිය රත්තරන් කිව්වහම ওই મેસેජ් එකේ එන කොල්ලට කොච්චර ආදරේද ලොවෙත් නැති තරම් කිව්වහම අන්තිමට උගෙන් අත්වෙන ඉරණම ඒක වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඊට වඩා මේ වගේ ආදරණීය ගීතයක් ඇහුවට කාටවත් වරදක් වෙන්නේ නැහැ. පියුමට පියුමක් හැපෙනවා දැකලයි හංස පැටව මේ හැටි දඟලන්නේ කියලා මානවසිංහ මහත්තයා ලියන. ඕක දෙන්නකෝ මේ පහවසරේ දරුවෙකුට මේකට චිත්‍රයක් ඇඳලා දෙන්න කියලා. උන් ලස්සනට පාටි ගන්න පැන්සල් ටික අරගෙන පියුමට පියුම පියුම් ගැන උගන්ලා තියෙනවා. නෙළුම්මට සමාන වචනේ පියුම් තඹර උගන්ලා තියෙනවා ටීචර්. ඈ පියුම් දෙකක් අහරෙන් මෙහෙන් අහට මෙහාට නැටි උලින් ඒ උඩට ඇවිල්ලයි පිපිච්චයි ඇඳලා තුන හතරක් ඇඳලා හංස පැටව මේ හැටි දඟලන්නේ. හංසයොත් දෙතුන් දෙනෙක් අහට මෙහාට ඇඳලා එකෙක් උඩට අනික අහට යනවා මෙහාට යනවා ඕක ඇඳලා දෙනවා ලස්සනට. හරිනේ ඉතින්. ඒක පොඩි එකාට මානසිංහ මහත්තයා ඕක ලිව්වේ ලොකුන්ට. පියුමට පියුමක් හැපෙනවා දැකලයි හංස පැටව මේ හැටි දඟලන්නේ. පියුම් කිව්වේ කවි සමයේදී තොල්වලට. හංසයෝ කිව්වේ කවි සමයේදී කාන්තාවන්ගේ පියයුරුවලට. දැනු චිත්‍රයක් ඇඳගෙන බලන්නකො. පියුමට පියුමක් හැපෙනවා දැකලයි හංස පැටව මේ හැටි දඟලන්නේ. ඒක තමයි සාහිත්‍යයේ තියෙන විෂ්මකර්ම වැඩේ. අංගවා සංගවා කියන එක ඩෝටන් අල්ලිස් මහත්තයා මේ කරලා තියෙන්නේ. හිතේ තියෙන ආදරය දැනෙන උපරිම විදිහට විඳින්න පුළුවන් විදිහට අපිට කියලා තියෙන එක. අපි අහමු මේ සින්දුව ජයන්තා කුලතුංගගේ හඬින්.
ඉන්ද්‍රාණි බෝගොඩ තමයි මේ ගීතය පෙර ගැයුම. චන්ද්‍රදාස බෝගොඩ තමයි සංගීතවත් කරලා තියෙන්නේ. අම්මට එහෙම ගිහින් කියන්න එපා. මාත් ඇත්තටම මැරෙන්න හිතිලා තියෙනවා. ආයෙත්ින් වෙනේවට නෙවෙයිනේ. අපි ආදරය කරන්නේ අර අර ලොවෙත් නැති තරම් විදිහටනේ නේද? මං අලුත් දරුවන්ට කියන්නේ මේ දිනකොට දීපල්ලා ආදරේ වුණත් 75%ක් 25ක් තියාගන්නilla කියලා. ඇයි ඔය ඔක්කොම ඉතින් ඔය 100 පරිස්සම් කරගෙන ඉඳී කියලා විශ්වාසිකුත් නැති නිසා අරන් ගියොත් 75නේ 25ක් තිබ්බොත් පුළුවන් ආපහු ධන ගහලා නැගිට හරි ගන්න. කීයක්වත් නැති වුණොත් මැරෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා 25ක් ඔය ඔක්කොම දෙනවා කියලා 25ක් තියාගෙන දෙන්න කියලා. මටත් ඔහොම ඉතින් මං 100ම දුන්න ඔය දැන් කියන්නේ 25ක් තියාගෙන දෙන්න කියලා. 100ම දීලා අන්තිමට 100ම නැතුව ගියාපුවාම මටත් මැරෙන්න හිතුණා. හැබැයි ඒ අන්තිම මොහොතටත් ගිහිල්ලා මොකක් හරි කරුමයකට මට හිතුණා දැන් තව තප්පරයකින් ওই වැඩේ වුණාම බැරි වෙලාවත් මග එනවද කවුද දන්නේ? මැරුවොත් එහෙම එනකොට මන් නැහෙනි. අපරාධෙනි. එහිඳ ආපහු ආවා. එදායින් පස්සේ තමයි ඒ මනුස්සයා හම්බුනේ. අය ආවෙත් නැහැ, ඇවිල්ලත් නැහැ.
අද වෙනකන් දන්නෙත් නැහැ. හැබැයි ජීවිතේ මට හම්බ වෙච්ච හොඳම දේවල්, ලස්සනම දේවල් හම්බ වෙලා තියෙන්නේ එදායින් පස්සේ. මට දුවෙක් මැසෙන්ජර් පණිවිඩයක් එවනවා, කළුතර පැත්තේ දරුවෙක්. මොකක්ද හේතුව මම දන්නේ නැහැ, ඒක මට එවන්න. සර් මම මැරෙන්න හදන්නේ කියලා. ඒක ටිකක් බරපතල පණිවිඩයක් නිසා මම එසැනින්ම පිළිතුරක් යවනවා, මට චුට්ටක් කතා කරන්න කියලා. ඒත් එක්කම ආපහු ඇමතුමක් එනවා. ඇගේ කතාව මං හීන්සීරුවේ අහගන්නවා. ඇ කියනවා, ගෙදර ඉන්නේ මායි මල්ලි අම්මයි, තාත්තා මීට අවුරුද්දකට කලින් නැති වුණා. මං දැන් උසස් පෙළ දෙවෙනි වර කරන්න මහන්සි වෙමින් ඉන්නේ. මට ආදර සම්බන්ධයක් තිබුණා, ඒක ගොඩක් දුර දිග ගිය එකක්. ඒත් ඊයේ පෙරේද මං දැනගත්තා එයා තවත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් මට ඉඳලා වැඩක් නෑ, මට මැරෙන්න ඕනේ, මම මැරෙනවා. ඊට පස්සේ මං කිව්වා, කමක් නෑ, දැන් ඔයා ගත්ත තීරණේ වෙනස් කරන්න ඕනේ නෑ, ඒකේ විදිහටම කරන්න. ඒත් මට චුට්ටක් ඇහුම්කන් දෙන්න දුවේ. ඔයාට දැන් නැති වෙන්නේ ඔයාගේ ප්‍රේමවන්තයා. එයා ඔය යන්නේ මොකක් හරි ඔයාගේ නොගැලපීමක් හරි අකමැත්තක් හරි තියෙන නිසානේ. එයාට යන්න දෙන්න. යන්න දෙන්න කියන්නේ වෙන මොකවත් නෙවෙයි, තව ගොඩක් අය බලාගෙන ඇති ඔයාට ආදරෙන්. ඔයාගේ තුරුණු වයසේ හැටියට තව ප්‍රේමවන්තයෝ ඕන තරම් හොයාගන්න පුළුවන්. ඔයාට ආදරය කරන අයත් ගොඩක් ඉන්න පුළුවන්. ඔයා මැරුණොත් එහෙම ඒ අය ඔයාට නැතුව යනවා. ඔයා මැරෙන්න තිබ්බේ මීට අවුරුද්දකට කලින් දවසක. එයාට චුට්ටක් තරහ ගියා. ඇයි එහෙම කියන්නේ කියලා ටිකක් මයින් හයියෙන් ඇහුවා. මං කිව්වා, "තර මං කියපු විදිහට ඔයාට ප්‍රේමවන්තයෝ නම් තව ගොඩක් හම්බ වෙන්න පුළුවන්. ඒ දුවේ ඔයාගේ තාත්තා ආය කවදාවත් ඔයාට හම්බ වෙන්නේ නැහැ. එයා නැති වුණේ මීට අවුරුද්දකට කලින්. ඔයා එදා මැරෙන්න තිබ්බේ. ඇයි? ආය කවදාවත් ජීවිතේ කොච්චර ඇඬුවත් වැළපුණත් බලාගෙන හිටියත් තාත්තෙක් ආය හම්බ වෙන්නේ නැති නිසා. එදානේ මැරෙන්න තිබුණේ. ඇයි ඔයා එදා මැරුන්නේ නැත්තේ? ඔයා අඬන්නේ නැති, පෙට්ටිය බදාගෙන අඬන්නේ නැති, ෆොටෝ එක දිහා බලාගෙන අඬන්නේ නැති, මාසයක් කන්නේ නැතුව ඉන්නේ නැති, ඒත් අවුරුද්දක් පහු කරගෙන ඇවිල්ලා ඔයා අද හිනා වෙලා ඉන්නවා. දැන් ඔයාට කැමති දෙයක් කරන්න කියලා මං කිව්වා. පස්සේ කාලෙකදී මට ඇයව හම්බ වෙනවා, එදා මැරිලා නැහැ. මේ ජීවිතයේ ප්‍රශ්න ජීවිතයට වඩා දිග නෑ, උස නෑ, ලොකු නෑ, බර නෑ. ඒ හැම ප්‍රශ්නයක්ම ජීවිතයට වඩා උසින්, බරුයින්, විශාලත්වයෙන් අඩුයි. ඒ කියන්නේ හැම ප්‍රශ්නයක්ම ජීවිතය ඇතුලේ විසඳගන්න පුළුවන් දේවල්. ප්‍රශ්නය තියෙන්නේ එහෙම පුළුවන් කියලා අපි දන්නේ නැති එක විතරයි. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ අපිට හම්බ වෙන ප්‍රශ්නය ජීවිතයට වඩා කුඩායි විසඳගන්න පුළුවන් කියලා හිතන්න. එහෙම වුණ දවසට ජීවිතේ හරි ලස්සනයි. මලක් වගේ සුවඳයි, දොලක් වගේ සිහිලයි. එහෙම දැනෙන්න නම් දුකම සතුටක් විදිහට විඳින්න පුරුදු වෙන්න ඕනේ. මහා කනමුල්ලේ වජිර මේ ගීතය ලියන්නේ කෝච්චියට පැනපු තරුණියක් සම්බන්ධයෙන්. එදා අත්විඳපු සිද්ධියක් පාදක කරගෙන ඇයි කෝච්චියට පයින්නවා. ඔහුත් ඒ කෝච්චියේ යනවා. කාර්යාල දුම්රියේ කෝච්චිය ප්‍රමාද වෙනවා ඇයි කෝච්චියට පයින්න නිසා. බොහොම කම්පාවෙන් මිනිස්සු මිනිය දිහා බලලා පහු කෝච්චියට ගොඩ වෙනකොට ඔහුට එහා පැත්තේ සීට් එකේ වාඩි වෙලා ඉන්න තරුණ ගැටව් දෙන්නෙක් කියනවා, "මේ කාලකන්ණි කෙල්ලක් හින්දා අදත් රතු ඉරට යටින් තමයි අස්සම් කරන්න වෙන්නේ" කියලා. පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුණු විසුණු වැටුනේ, කාටද රිදුනේ, කවුද ඇඬුවේ, දුම්රිය මොහොතක් නතර වුණා විතරයි.
අපිට අපි අහිමි වෙනවා විතරයි. අපි ප්‍රශ්නෙට කලින් ජීවිතයට කලින් මැරෙන්න ගියොත් වෙන්නේ. ඒ නිසා ජීවිතේ තියෙන්නේ මැරෙන්න නෙමෙයි ජීවත් වෙන්න. අපි ඔක්කොම ජීවත් වෙන්න උත්සාහ කරමු. සිංදුව හමු. සුසන්ත දිගනේ ගයන්න. රුම් පුරාගෙන ආ සංසාරේ වැතුමද සුණු විසුණුව වැතුනේ කාද දරිදුනේ කවුරුද හැනුවේ දුම්රිය මොහොතක් නතර උනේ රුම් පුරාගෙන ආ සංසාරේ තුමද සුණු විසුණුව වැටුනේ පාද දෙරිදුනේ කවුරුද හෙටුවේ තුම්රිය මූත මකර දුනේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ ගොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ අම සිසිඳ දැනේ පෙරුම් පුරාගෙන ආසංසාරේ වැතුමද සුණු විසුණුව වැටුනේ කාට දරිදුනේ කවුරුද හැටුවේ තුම්රිය මූත නතර උනේ තංග කඳුලෙලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ වරක් නෙතංග කඳුලෙලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් පෙරුම් පුරාගෙන ආ සංසාරේ වැතුමද සුණු විසුණුව වැටුනේ කාට දරිදුනේ කවුරුද හෙටුවේ තුම්රිය මූත නතර උනේ පෙරුම් පුරාගෙන ආ සංසාරේ වැතුමද සුණු විසුණුව වැටුනේ කාට දරිදුනේ කවුරුද හෙටුවේ කුම්රිය මූත නතර උනේ
ගල් පොළව යට තියෙන්න තියෙන්න තව තවත් දීප්තිමත් වෙනවා, වටිනාකම වැඩි වෙනවා. ඒවා කල් යන යන සැහැල්ලු වෙන්නේ නැහැ, වටිනාකමින් අඩු වෙන්නේ නැහැ. හොඳ මිනිස්සු මැරෙන්නේ නැහැ, හොඳ මිනිස්සු මැරුණත් ජීවත් වෙනවා, ඒ සුවඳ පවතිනවා. ඒ වගේ තමයි හොඳ නිර්මාණත් එන්න එන්න ඒ වගේ වටිනාකම වැඩි වෙනවා. අපි මීළඟට අහන්න හදන සින්දුව රත්නශ්‍රී විජේසිංහ ලියන්නේ 1985. කොච්චර කාලයක්ද? ඒත් අදටත් ඒ සින්දුව වලංගුයි වගේම අදටත් ඒ සින්දුව ඕනෑමටත් වඩා ගැලපෙනවා. ඒක තමයි හොඳ නිර්මාණයක තියෙන විශේෂත්වය වගේම විශිෂ්ටත්වය. චంద్ర මණ්ඩලයේ සැතපුණු පුංචිසාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ. රත්නශ්‍රී විජේසිංහන්ම කියන විදිහට මේ ගීතේ ලියන්න එතුමන්ට කාරණා දෙකක් පදනම් වෙනවා. එකක් තමයි එතුමා නගරයේ ඉස්කෝලෙට යන කාලේ සතියකට දෙකකට සැරයක් ගමේ ගෙදර යනකොට වැස්සකට ගොඩ වෙන ගෙදර වඩුමඩුවේ ඉන්නවා තාත්තා කෙනෙකුත් දුවෙකුත්. ඒක සාමාන්‍ය දසුනක් හැමදාම මුණ ගැහෙන. ඒත් එක දවසක් යනකොට ඒ ලස්සන දුව පේන්නේ නැහැ. තාත්තගෙන් අහනවා කෝ දුව කියලා. ඊට පස්සේ තාත්තා උත්තර දෙනවා කොහෙදෝ ඉඳලා ආපු රස්තිය අධිකාරියෙක් එක්ක දුව යන්න ගිහිල්ලා කියලා. ඒක තමයි පළවෙනි අත්දැකීම රත්නශ්‍රීට මේ ගීතේ ලියන්න හම්බ වෙන්නේ. දෙවනි අත්දැකීම ඇලෙක්සැන්ඩර් පුස්කින් කියන රුසියානු මහා ලේඛකයා, ගත්කතුවරයා කෙටි කතාවක් ලියනවා තානායම් කරුවා කියලා. මේ කතාවේ මේ තානායම් කරුවා තානායමේ අයිතිකරුවා මහල්ලෙක්, වැඩිහිටියෙක්, ඔහුට ඉන්න ලස්සන දුවෙක් දුන්නා කියලා. මේ තානායමට එන නගරයේ ජේත්තුකාර කඩවසම් සිටුවරයෙක් සතියක් විතර තානායමේ නැවතිලා ඉඳලා මේ ලස්සන හුරු බුහුටි දුන්නව රවට්ටාගෙන ඔහුත් එක්ක එක් කරගෙන යනවා. තාත්තා ආදරෙන් මේ දුවව හොයනවා. හොයාගන්න අපහසුයි. අමාරුවෙන් දවසක හොයාගන්නවා. ඒත් ඉන්න තැන හොයාගත්තට ඈ පෙන්නන්නේ නැහැ. අර ජේත්තුකාර සිටුවරයා මේ තාත්තට ඉඳා කියලා ජනේලෙන් සල්ලි ටිකක් වීසි කරනවා. හැබැයි තාත්තා දුව දකින්න නැතිකොට සල්ලි ටික අරගෙන ඉන්නේ, සල්ලි ටිකට පයින් ගහලා ආපහු එනවා. ඇවිල්ලා ඔහු කියනවා නගරේ ඉඳලා එන ජේත්තුකාර තරුණයින්ට රැවටිලා පැනලා යන ඉතිහාසයේ එකම කෙල්ල දුන්න වෙන්න බෑ. ඉස්සරහටත් එහෙම ඉඳි. හැබැයි ඒගොල්ල අද හොඳට සේද ඇඳලා ඉන්නවා. හෙට පාර අතුගායි කියලා. ඔය කතා දෙකම එකතු කරලා තමයි රත්නශ්‍රී මේ සින්දුව ලියන්නේ. මේ සින්දුව ඒ කතා දෙක ඕනේ නැහැ අහන්න. මේ සින්දුව මම අර කලින් ඔබට පහදලා දුන්නා වගේ ඇඟට එන්නත් කරගන්න ඕනේ, පපුවට එන්නත් කරගන්න ඕනේ, ඔළුවට එන්නත් කරගන්න ඕනේ ප්‍රතිශක්තිකරණ ඖෂධයක්. ඔබේ ගෙදර දුව දවසට දෙපාරක් අහන්න ඕනේ සින්දුවක් මේ සින්දුව. මේක දවසක ඈට ඒ ප්‍රශ්නය එන වෙලාවට ඈට ආපහු ගෙදර නවතින්න උදව්වක් වේවි, අත්වලක් වේවි. මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ, මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව්වෙලේ, හීනෙනොත් හිතුනේ නෑ මට මොකද කාරණේ, පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ. තාත්තලාගේ ඒ හැංගුණු ආදරය දරුවෝ මේ සින්දුවෙන් ඉගෙන ගනීවි. අපි මේ සින්දුව අහමු. සුනිල් ඉදිරිසිංහන් තමයි මේ ගීතය ගැයුවේ, රෝහණ වීරසිංහගේ සංගීතයට සුසන්ත දිකෙනි අද ගයාවේ.
මන්දලේ සැතපුුණු පුච්චිසාාවේ මන්ද කියා පක්නොකයා හැංගිලාගේ පානනිවුනසේ පාලුයි නැයිකාමරේ මන්ද නුමගේ කියපා පුංචිසාාවේ දුක රත් රන්දුවේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුුණු පුංචිසාාවේ මන්ද කියාවක් නොකයා හැංගිලාගේ ජී පුංචි හේවා මහත්මයාගේ තියෙනවා පොතක් දඬුවම කියලා. ඒකේ පළවෙනි කතාව දඬුවම. එක්තරා ගමක ඉන්නවා කිසිම වරදක් නොකරන කාටවත් කරදරයක් හිරිහැරයක් නැති අහිංසක පවුලක් දරුවෝ දෙන්නෙක් එක්ක අම්මයි තාත්තයි. කිසිම වරදක් දන්න තරමින් කරන්නේ නැහැ. ඒත් එක්තරා වැහි කාලෙක ඔවුන් ගෙදරින් එළියට ගිය වෙලාවක ආපහු ගෙදරට එනකොට හෙණයක් ගහලා මුළු ගේම විනාශ වෙලා තියෙනවා. ගමේ මිනිස්සු කම්පා වෙනවා. අපිත් ගමේ මිනිස්සෙක් මැරුච්චහම සමහර කෙනෙක් මැරිච්චහම කියනවා අපරාධේ මේ මිනිස්සයා මැරුනේ තව මැරෙන්න කොච්චර මිනිස්සු ඉන්නවද කියලා. තව කෙනෙක් මැරිච්චහම කියනවා මැරුණ එකමයි හොඳ කියලා. අපි එහෙම තමයි. මේ මිනිස්සයා මැරුණට පස්සේ ගමේ මිනිස්සු කිව්වේ අපරාධේ මේ මිනිස්සයා මේ ගෙදර විනාශ වුණේ තව කොච්චර හින ගහන්න ගෙවල් තියනවද ගමේ දෙයයන්ට වැරදිලා. ගමේ කට්ටිය එකතු වෙලා යනවා අකුණු හදන දෙයියෝ හම්බ වෙන්න. කට්ටිය ඔක්කොම යනවා. ගිහලා දෙයියන්ට කියනවා කාරණාව. ඔබ වහන්සේට ලොකු වැරදීමක් වෙලා ඊරෑ. අපේ ගමේ අහවල්ලුගේ ගෙදරට හෙණයක් පාත් කරලා. ඒක හරි වැරදි. හරි වහින්සක මිනිස්සෙක් වැරද්දක් කරන්නේ නෑ. ඒ මිනිස්සයා ඇයි එහෙම කළේ? දෙයියෝ ටිකක් කල්පනා කරලා කියනවා. මට වැරදිලා නෑ. ඕගොල්ලෝ කලබල වෙලා. මං නිසිතැනට තමයි මේ හෙණේ පාත් කරලා තියෙන්නේ. මිනිස්සුන්ට ටිකක් තරහ යනවා. ආපහු කියනවා. එහෙම නෑ දෙවියන් වහන්සේ තව ටිකක් හිතලා බලන්න. ඒක අපරාධයක්. ඒ මිනිහා අපි දන්න තරමින් කිසිම වරදක් කරන්නේ නෑ. ආපහු දෙයියෝ කියනවා උඹලට වැරදිලා මට වැරදිලා නෑ. මං හරි තැනටම තමයි හෙනේ එව්වේ. මිනිස්සුන්ට තව ටිකක් තරහ එනවා.
නෑ ඔබ වහන්සේ උඩ හිටියට වැඩක් නෑ ඔබ වහන්සේට හරියට පෙනිලා නෑ තේරෙන්නේ නෑ අපි මේ මිනිස්සයා ගැන දන්නේ ඔබ වහන්සේ වැරදි ඒ අපරාධයක් දෙය බොහොම නිසල්මනේ ඉඳලා කියනවා උඹලගේ වේදනාව මට තේරෙනවා උඹලා කියන කතාව ඇත්ත ඒත් ඔය මිනිස්සයා කරපු වරද උඹලට තේරෙන්නේ නෑ ඔය මිනිස්සයා උඹලා ඔය කියන කිසිම වරදක් නොකරපු බව ඇත්ත ඒක උඹලට වඩා හොඳින් දන්නේ මම ඒත් ඒ මිනිස්සයා ඇර ඔය ගමේ හැම මිනිහෙක්ම ඒ වැරදි ටික කරනකම් ඔය මිනිස්සයා ඇස්කම් පියාගෙන හිටපු එක තමයි කරපු ලොකුම වරද ඒක තමයි හින ගහන අපරාධේ අපිට අපි විතරක් හොඳ වෙලා මදි අපිට තියෙනවා යුතුයකමක් අපිට තියෙන වගකීමක් ඒ හොඳ මේ සමාජයට අරගෙන යන්න අනික් මිනිසුත් එක්ක බෙදා ගන්න ජයන්ත සර් මේ කරන්න හදන්නෙත් ඒ වැඩේ වෙන්න ඕනේ ඔබත් එක්ක එකතු වෙලා ඒ නිසා මම හොඳයි කියලා gedara dorawahagena ඉන්න අයිතියක් අපිට නැහැ අපි හොඳ වෙලා මේ රටත් මේ ගමත් මේ ලෝකෙත් ලස්සන කරන හොඳ කරන යුතුයකම අපිට තියෙනවා ඒකයි රමුකන හාමුදුරුවෝ ලියන්නේ මේ ප්‍රේම කතා නවතා මොහොතක් අපි අවට බලමු ඇස් ඇරලා කියලා අපි බොහොම සරල කතාවල ජීවත් වෙමින් ඉන්නවා අඬමින් වැළපෙමින් තනි වෙමින් ආපහු ප්‍රේම කරමින් අඬමින් ජීවත් වෙනවා හැබැයි ඊට එහා ලෝකයක් තියෙනවා ඇස් ඇරලා බලන්න ඕනේ අපිට පුළුවන් නම් නැති බැරිකම ජය ගන්නට වෙරදරනා මිනිස්සුන්ට ඔරුවක් වෙන්න උන්ට ඒ ගඟ පැදගෙන යන්න ඒක තමයි අපේ යුතුයකම අවුල් වෙච්ච තැවුල් වෙච්ච මිනිස්සු පිරුණු ලෝකයකට අපිට පුළුවන් නම් පලසක් වෙලා උන්ගේ හිත හදාගෙන ඇවිදගෙන යන්නට ඉඩ හදන්නට ඒක තමයි අපේ යුතුයකම ඒ නිසා අපිත් හොඳ වෙමු ලොවත් හොඳ කරමු රටත් හොඳ කරමු ගමත් හොඳ කරමු එතකොට ජීවිතෙත් ලස්සනයි ලෝකෙත් හරි ලස්සනයි ප්‍රමුඛන හාමුදුරුවන්ගේ ඒ පාඩමත් ඉගෙනගෙන අද දවසේ අපි මේ වැඩසටහන නිමා කරමු. ඉතින් මේ වැඩේ නැස්සි කරපු හැමෝටම බොහොම ස්තුතියි. මගේ ස්තුති කතා එහෙම තමයි. හොඳ වැඩක් කරපුවාම ඒකට ස්තුති ඕනේ නැහැ. ඒක පළ දෙනකොට සතුට තමයි ඒකට හම්බ වෙන හොඳම ස්තුතිය. ඒ නිසා දයන්තස ඇතුළු සංදායක මණ්ඩලයට ඒ සතුට හෙට දවසේ ලැබෙයි. මං අමුතුවෙන් ස්තුති කරන්න ඕනේ නැහැ. තොරන්වල ඉස්සරහ ලස්සනයි තමයි. එහෙ තමයි චිත්‍ර තියෙන්නේ. එහෙ තමයි බලුක් තියෙන්නේ. නමුත් තොරන්වල ඇත්ත තියෙන්නේ ඉස්සරහ නෙමෙයි පිටිපස්සේ. ලනු, කඹ, උණ බම්බු, කම්බි, ඔතපු පිටිපස්ස තමයි තොරණේ ඇත්තම ඇත්ත. මේ තොරණ පිටිපස්සෙත් ඒ තිබුණු ඇත්ත එක්ක ජීවත් වුණු හැම දිනාටම බොහොම ස්තුතියි. සුන්දර තැන්වලින් සමුගෙන යන එකේ තරම් පහසු කටයුත්තකුත් නෙමෙයි කවුරුත් කැමති කටයුත්තකුත් නෙමෙයි ඒත් මම ටිකක් වෙනස් මං කැමති එහෙම තැන්වලින් කොහොම හරි සමු ගන්න ඒකට හේතුව සමුගත්තොත් විතරයි ආපහු දවසක අපිට මුණ ගැහෙන්න පුළුවන් අද දවසට අපි මේ ගීතය අහලා සමු ගනිමු ආය දවසක hina වෙලා සතුටින් මේ විදිහටම හම්බ වෙමු ඔගොල්ලෝ හැමෝටම සුවපත් යහපත් රාත්‍රියක් අනාගතයක් ප්‍රාර්ථනා කරනෝ අපේ වාදක මණ්ඩලයට ගායන ශිල්පීන්ට ශිල්පිනියන්ට හැම දිනාටම අමාරුවෙන් මෙච්චර වෙලා අගෙන ඉන්නේ නැති මාව අගෙන හිටපු හැමෝටම බොහොම ස්තුතියි ඔබ යමක් අරගෙන යනවා නම් ඒක තමයි මගේ වත්කම අපි ගීතය ගයන්න ආරාධනා කරමු සුසන්ත දිගනේට සහ ශාලිකා දිලුක්සිට ස්තුතියි
බලමු ඇස් ඇරලා කතා නවතා මොහොතක් අපි අවට බලමු ඇස් ඇරලා පෙරිකම ජය ගන්නට විරදරනා මිනිසුන්ට නැති පෙරිකම ජය ගන්නට විරදරනා මිනිසුන්ට මේ ප්‍රේම කතා නවතා මොහොතක් අපි අවට බලමු Serla ලොවක අසරණ වූ මිනිසුන්ට අවුරුතෙවුල් පිරුණු ලොවක අසරණ වූ මිනිසුන්ට අපි දෙන්න කලසක් හිමු දෙපය නඟ ඇවිදින්න මේ ප්‍රේම කතා නවතා මොහොත අපි අවට බලමු ඇසරලා බලමු ඇසරලා නැති බෙරිකම හතර ඇති සත්සර සැඳෑව පිළිබඳවත් ගීතයේ පිළිබඳවත් කතිකාවතක් ගොඩනගන ඔබට වසරක අයිතිය ලබා දෙමින් වැඩසටහන යන අතරවාරේ අද අපේ ගෞරවනීය ආරාධනය පරිදි මේ ස්ථානට පැමිණිච්ච අපේ ගල්ගම කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂක සමුදු තෙන්නකෝන් මැතිතුමනි කාල වේලා ඉක්ම ගියත් ඔබතුමන්ට වචනයක් කතා කරන්නට මා ආරාධනා කරනවා. ඇහැටව ප්‍රාථමික විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමනි අවසරයි. ඒ වගේම අද දිනය තුළ මේ ස්වභාවිත ගීතයේම කතිකාවත එක්ක තුන ඔබ සියලු දෙනාගේ මත් අවසරයි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් ඇත්තටම පායලා පායලා මේ කට්ට පොළොවට වැහිඇල්ලක් වැටුණු වෙලාවේ අර පොළොවෙන් එනවා සුවඳක් නැවුන් සුවඳක් ඒ නැවුන් සුවඳ විඳ
ගන්නා අතරෙම මේ ස්වභාවිත ගීතමය කතිකාවතට සවන් දෙන්න ලැබීම කොතරම් අපූරු දෙයක්ද. අපි වන්නියට ආදරෙයි. අපි මේ වන්නියේ ඉපදිච්ච මිනිස්සු. මේ වන්නිය ගැන වන්නියේ මිනිස්සෙක් ඉතාමත් අපූරුවට අද දිනය තුළ මේ වන්නියේ සැඟවිච්ච අපි හැමදාම දකින දේවල් වුණත් ඉතාමත් සියුම්ව නිරීක්ෂණය කරමින් අපූරුවට පැහැදිලි කිරීම කළා. අපි තැඹිලි ගෙඩියක් බොනවා. අපි පුළුවන් ද තැඹිලි ගෙඩිය බොන එක ඔච්චර විස්තර කරන්න? අපිට බෑ. මම හිතන්නේ ඒක ගීත පද රචකයෙකු තියෙන සුවිශේෂී හැකියාවක්. ඔබට මම හිතන්නේ ඒ සුවිශේෂී හැකියාව ඉතාමත් හොඳින් පිහිටලා තියෙනවා. මේ වන්නි පොළව හාරපුවාම තියෙන්නේ බොරළු තිරිවානා ගල්. හැබැයි මේ තිරිවානා ගල් ඉතාමත් අපූරුවට උපවත් කළොත්, උපවත් කරලා මේ මැණික් වගේ දිලිසෙන්න යමක් බිහි කරන්න පුළුවන්, උපදාන්න පුළුවන් ඒ මට්ටමට. මම හිතන්නේ ඔබතුමන් කරන්නේ කාර්ය මේ කලාවට, කලා ක්ෂේත්‍රට අපූරු නිර්මාණ මේ වන්නියෙන් බිහි කරන්න දේ ඉතාමත් වටිනවා. ඒ කාර්ය සඳහා ඔබට තවදුරටත් ඔබේ නිර්මාණ කාර්යයන් සඳහා ශක්තිය, ධෛර්යය, වාසනාව ප්‍රාර්ථනා කරමින් අද මේ සංගීත මේ ගීතමය කතිකාවත අප සියලු දෙනාටම අහන්නට නිවි හැනෙල්ලේ අර කිව්වා වගේ අහන්නට අපිට ඉඩ හසර හදලා දුන්න අපේ ඇහැටුවව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා. ඇත්තටම උත්සවයක් කළාම, යම් දෙයක් කරාම ඒකේ අනිත් අපි උත්සව ගණනාවකට යනවා. මේ පාසල් 57ක් තියෙනවා, ළමයි 17000ක් ඉන්න මේ ගල්ගම කොට්ටාසි විවිධ උත්සවවලට අපි සහභාගී වෙනවා. හැබැයි ඇත්තටම කියන්න ඕනේ ඇහැටුවවට ආපුවම මේ උත්සවයක තියෙන නීට් එක, රෙස්පෙක්ට් එක, ස්මාර්ට් ගතිය ඇත්තටම එක සුවිශේෂී. ඉතින් ඒකේ ගෞරවය අපි අපේ විදුහල්පතිතුමා, සංවිධායක මණ්ඩලය මේ හැමෝටම අපි පුද කරන්න කැමතියි. ඒ වගේම මෙවැනි දේවල් අපි මේ ගීතයත් එක්ක අපේ චින්තන හැකියාවන් හැම වෙලෙම මේ ඉහළ යනවා. ඉතින් මෙවැනි දේවල් තව තවත් සංවිධානය කරන්නටත් ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම මේ විශේෂයෙන්ම අද දිනේදී ගීත ගායනා කළපු ඒ සුසන්ත දිවුල්ගණී සහෝදරය ඇතුළු ඒ සියලු දෙනාමත්, ඒගොම වැයුමින් එකතු වුණේ සංගීත කණ්ඩායම ඔබ සියලු දෙනාමත් ඉතාමත් අපූර්වවට මේ කාර්යය කරා. සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින්, සියලු දෙනාටම සුබ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාව ලබා දුන්නාටත් ස්තුතිවන්ත වෙමින් මාණ්‍ය දෙනා බොහොම ස්තුතියි. ගල්ගම කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ සුමුදු තෙන්නකෝන් මැතිතුමනි, ඔබතුමන්ට අපගේ ගෞරවනීය ස්තුතිය. අද මේ සංගීත සුවර සමාධිය හා එක්කාසු වෙච්ච ඔබ සැමට මේ සඳහා අතීත දුන්න ඒ සියලුම දෙනාට ස්තුතිය පිරිනමමින් ස්තුති කතාව මේ අවසානයේ තිබෙන්නේ. මා වැඩි වේලාවක් ස්තුති කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කතාව දිගු කරන්නට කැමති නැහැ. මොකද කාල වේලා ඉක්ම ගොස් තිබෙන නිසා මේ පිටුපස සිටමින් විශාල පිරිසකගේ දායකත්වය අපට ලැබුණා. අද අපේ ගෞරවනීය ආරාධනීය පරිදි ගීත විචාරයේ සඳහා සැපමිනි සුගත් සෝමවීරයන්ිනි, ඔබතුමන්ට අපගේ ගෞරවනීය ස්තුතිය. ඒ වගේම ගායන හැකියාවන් තුලින් අද අපේ රසවින්දනයේ උදෙසා ගීත ගායනා කළ විශාරද සුසන්ත දිගනේ, හේරත් දෙඋල්ගනේ, උපාලි කරුණරත්න, සංගීතාචාර්ය ජයන්ත කුලතුංග, ඕලු සඳමි පියුමි, ශාලිකා දිල්රුක්සි ගායන ශිල්පීන් ශිල්පිනියන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය. ඒ වගේම
අපි ආදිශිෂ්‍ය සංගමයේ මාධ්‍යංශයේ විශේෂයෙන්ම රොසාන් පියරත්න සහ රෝහිත රාජකරුණ ඇතුළු මාධ්‍යංශයේ සියලුම දෙනාටත් අපේ ගෞරවනීය ස්තුතිය. මේ ශබ්ද වාහිනී යන්ත්‍ර අපට ලබා දුන් සංජීව සවුන්ඩ්ස් තඹුත්තේගම ඔබටත් ස්තුතියි. මේ පිටුපස සිටමින් මේ සුවර සන්ධ්‍යාව අපිට බොහොම රසවත් ලෙස ගෙනෙන්නට දායක වුණ ඇතුගල්පුර රාධා සංගීත කණ්ඩායමේ වයලින් වාදක අනුරාධ රාජපක්ෂ, බටනලාව තුසාර දිසානායක, තබ්ලාව කසුන් මදුසංක, විදුලි ඕගනේ සුරංග ජයලත්, බේස් ගිටාරයේ ලක්ෂිත සේනාරත්න, ඔක්ටපෑඩ් සංගීත සසික චතුරංග මේ සියලු දෙනා එක්හසු කරගමින් අපිට මේ රාධා අතුගල්පුර සංගීත කණ්ඩායම අපට ගෙනාවේ බොක්ස් ගිටාර් වාදක අපේ සුසන්ත හැටුවව මහත්මයා. අපි ඒ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමින් අපි අද වැඩසටහන සියලුම දෙනාට ස්තුතිය පිරිනමමින් මින් සමාප්ත කරනවා. ස්තුතියි.